ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. හෙට ලොව දිනන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන් වෙනුවෙනුයි ශ්‍රද්ධා තක්සලාව අද දිනේදීත් සෙනෙහසින් තිළන කරන්නට සූදානම් වන්නේ. පින්වත් ඔබ දන්නවා මේ දූ දරුවන් එක්කම ශ්‍රද්ධා රූපණයේ ඔස්සේ අපි මතක් කළා. අද දවසේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් සමබර මනසකින් යුතුව කොහොමද විභාගයට මුහුණ දෙන්නේ කියන ආකාරය පිළිබඳව කතා කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි ආශිර්වාදාත්මක බෝධි වන්දනාව මේ දූ දරුවන් වෙනුවෙන් පවත්වන්නටත් ශ්‍රද්ධා රූපහානි විදිහට රූපහානි කල්නමිත්‍රා විදිහට අප සූදානම් කරලා තිබුණා. ඒකට තමයි අප මේ දූ දරුවන්ට ආරාධනා කළේ. අපේ ආරාධනාව පිළි අරගෙන බොහෝ පිරිසක් මේ දූ දරුවන් දෙමාපියන් අද එකතු වෙලා ඉන්නවා කඩුවෙල මහමෙවුනාව බෝධි ඥාන භාවනා අසපුවට. මේ එකතු වෙලා ඉන්න සියලු දෙනාගේම බලාපොරොත්තුව තව අපස සාමාන්‍ය පෙළ විභාගයට තිබෙන්නේ දින 10ක් වගේ කාලයක්. ඔබ දැනුමේ සන්නද්ධ වෙලා ඇති, විෂය කරුණ ඔබ ඉගෙනගෙන ඇති, විෂය කරුණ පිළිබඳව ඔබ කතා කරනවා ඇති, විෂය කරුණ පිළිබඳව ඔබ බොහෝ දැනුවත් ඇති. හැබැයි විභාගයේ තියෙන දවසට විභාගයේ තියෙන දින කිහිපයට කොහොමද ඔබ විභාගයට මුහුණ දෙන්නේ? ඒක තමයි අද අප කතා කරන්න සූදානම් වන්නේ. මොකද මීට කලින් ඔබ විභාගයට ලියලා තියෙනවා නම් අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මේ දූ දරුවන්ට මතක පහ වසර ශිෂ්‍යත්ව විභාගය. හැබැයි දැන් තරංකාරී විභාගයක් බවට පත් වුණාට ඔබ මීට වසර 5කට කලින් ලියන්නේ නැත්තේ. එතකොට මේක මේ තරම් තරංකාරී විභාගයක් නෙවෙයි. ඒ අත්දැකීම ඔබට නැහැ. අපත උසස් පෙළ විභාගයට ලියපු කෙනෙකුට නම් සාමාන්‍ය පෙළ විභාගයේ අත්දැකීම් තියෙනවා. එනිසා ඔබට අත්දැකීම් අඩු විෂයන් 8කට 10කට පිළිතුරු ලියන්නට තිබෙන දූතරුවන් බවට පත් වෙලා තියෙනවා. එනිසා තමයි ඔබ අප තෝරගන්නේ කොහොමද සමබර මනසකින් විභාගයට මුහුණ දෙන්නේ කියන ආකාරය පිළිබඳව කතා බහ කරන්නට. ඒ වෙනුවෙන් මහමෙවුනාව භාවනාසපාසේ පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුවම අද දිනේදී අපේ සාකච්ඡාවට වැඩම කොට වදාළා. උන්වහන්සේව ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට අප පිළිගන්නවා අද දිනේදී මේ සාකච්ඡාව සඳහා. ඒ වගේම පින්වත් ඔබ, ඒ වගේම මේ දූ දරුවන් මේ වෙන විටත් දන්නවා අපි ආරාධනා කළා අපේ සාකච්ඡාවට එන්නට කියලා. බොහෝ දරුවන් කැමැත්තෙන් ඉන්නවා එතුමන්ගේ කතාබහ අහන්න. මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා ඔබතුමන්වත් තෙරුවන් සරණයි කියලා පිළිගන්නවා. අද අපේ කතාබහ ආරම්භ වෙන්නේ ඔන්න ඔය විදියට. ඒ සියල්ලටම කලින් අපට කරන්නට වැඩක් තියෙනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේව නමදින්නට අපට කාලයයි. පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුවම තිසරණ සහිත පංචශීලයේ අප සියලු දෙනාම පිහිටවන සේක්වා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදුකාරයක් පවත්වන්න කවුරුත්. අපි එකටම නමස්කාරය කියලා තෙරුවන් සරණ යමු. මේ දරුව කවුරුත් හඬ නගා මාත් එක්කම මේ විදිහට කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං
gacchami dutiyampi sangham saranam gacchami tatiyampi buddham saranam gacchami tatiyampi dhammam saranam gacchami tatiyampi sangham saranam gacchami sadhu 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 sila adhisthana karaganna me vidihata maa kiyawama kiyanna mama mama සතුන් මෙරීමෙන් වැළකීම නම්මෝ සතුන් මෙරීමෙන් වැළකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම්මෝ සොරකම් කිරීමෙන් වැළකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකී මනම්මෝ වැරදි කාම සේවනයෙන් වැළකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම්මෝ බොරු කීමෙන් වැළකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි මත්පෙන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම්මෝ මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ උතුම් සිල්පද මේ උතුම් සිල්පද මම ආරක්ෂා කරමි මම ආරක්ෂා කරමි උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිතව මාගේ මේ සීලය මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන් අවබෝධය පිණිසද නිවන් අවබෝධය පිණිසද හේතු වේවා හේතු වේවා වාසනා වේවා සතු 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 පැමිණ සිටින මේ දූදරුවන් තිසරණ සහිත පංචශීලයේ පිහිට වීමෙන් අනතුරුවයි අත්දිනේදී අප සමබර මනසකින් යුතුව විභාගයට මුහුණ දෙන්නේ කොහොමද කියන සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වන්නේ මං කලින් සඳහන් කළා වගේ මෙතනට එකතු වෙලා ඉන්න මේ දූදරුවන්ට වගේම නිවසේ ඉඳලා ශ්‍රද්ධා රූපහානී නරඹන දූදරුවන්ටත් අද අපි මේ කතා බහ ඉතාම වැදගත්. දූදරුවන්ට විතරක් නොවේ අද මෙතනට ඇවිල්ලා ඉන්න දෙමාපියන්ටත් ශ්‍රද්ධා රූපහානී නරඹන දෙමාපියන්ටත් මේ කාරණා ඉතාමත් වැදගත්. මොකද විභාගයට පෙනී සිටින්නේ ඔබේ ආදරණීය දුව පුතා. මේ දූදරුවන් විභාගයට මහන්සි වෙනවා සේම දෙමාපියනොත් තමන්ගේ දරුවන්ගේ ජීවිතය වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වෙනවා කැපකිරීම කරනවා. ඒ සියල්ලම ප්‍රතිඵලයක් විදිහටයි මේ සාර්ථක ජීවිතයක් උරුම කරගන්නට අපට පුළුවන් කමක් ලැබෙන්නේ. එනිසායි ශ්‍රද්ධා රූපහානිය හැමදාමත් දැයේ දූදරුවන් වෙනුවෙන් අතහිත දෙනව වගේම මෙවරත් අපස සාමාන්‍ය පෙළ විභාගයට දින 10ක් තියෙද්දී මේ පිළිබඳව කතා බහ කරන්නට අප සූදානම් වන්නේ. පින්වත් ස්වාමීන් වහන්ස මේ දූදරුවන් හැමෝගෙම ඇහුවොත් තියෙන ගැටලුවක් තමයි අමතක වීම. විභාගයේ ලං වෙන්න කොයිතරම් පාඩම් කරත් දරුවන්ට අමතක වෙනවා. ඒක සමහර වෙලාවට විභාගයත් එක්ක තියෙන බය හින්දාත් වෙන්නට පුළුවන්. වෙනත් කාරණා වෙන්නත් පුළුවන්. නමුත් අමතක වීම විභාගයට හොඳ දෙයක් නෙමෙයිනේ. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුවම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව මේ අමතක වීමට අපට තියෙන දේ මොකද්ද අමතක නොවන්නට නමෝ බුද්ධාය
ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සනත්ගමගේ මැතිතුමනි ශ්‍රද්ධාවන්ත පින්වත් දරුවනි දැන් විභාගයට දවස් කීයද 10ක් වගේ නේද මතකයේ කියන එක මේ දරුවන්ට වැදගත් දෙයක්ද නැද්ද ගොඩාක් වැදගත් දෙයක් මොකද අපි පාඩම් කරන දේ අමතක වුණොත් මොකද වෙන්නේ විභාගයට සාර්ථකව මුණ දෙන්න බැරි වෙලා යනවා එහෙනම් දරුවනි අපි අපේ මතකයට හිත පිනිස පවතින දේවල් ඒ කියන්නේ අපේ මතකය හොඳ මට්ටමක පවත්ව ගන්න උපකාර වෙන දේවල් මේ දවස් 10 ඇතුළත අපේ ජීවිතේ පවත්වන්න ඕනේද නැද්ද පවත්වන්න ඕනේ අපේ මතකයට හානි පිනිස පවතින දේවල් පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕනේ එහෙම වුණොත් ගොඩාක් ශාන්ත මනසකින් සමබර මනසකින් හොඳ මතකයක් එක්ක සාර්ථක විභාගයට මුණ දෙන්න මේ දරුවන්ට අවස්ථාව ලැබෙනවා මේ කාලේ විතරක් නෙමෙයි දරුවනි බුදුරජාණන් වහන්සේ කාලෙත් පාඩම් කරන අය හිටියා දැන් ඔබට තියෙන ඒවට වඩා ඒ කාලේ පාඩම් කරපු අයට ගොඩාක් දේවල් තිබ්බා පාඩම් කරන්න දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බ්‍රාහ්මණ දරුවන්ට තුන් වේදේම කටපාඩම් කළ යුතු වුණා. ඉතින් ඒ කාලේ එක බ්‍රාහ්මණ විද්‍යායතනයක හිටපු දරුවෙක් හිටියා. ඒ දරුවාගේ නම සංගාරව. මොකක්ද එයාගේ නම? සංගාරව. මේ සංගාරවට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මොකක්ද ඇතිවෙච්ච ප්‍රශ්නේ? එයාට තේරුණා තමන් පාඩම් කරන දේවල් දැන් සමහර වෙලාවට ගොඩාක් කල් තිස්සේ ඉඳලා පාඩම් කරපු දේවලුත් එකපාරට අමතක වෙනවා. ඔයාලට එහෙම වෙන්නේ නැද්ද? සමහර වෙලාවට ගොඩාක් කල් ඉඳලා පාඩම් කර කර මතක තියාගත්ත දේවලුත් සමහර අවස්ථාවල් තියෙනවා කොච්චර මතක් කළත් මතක් වෙන්නේ නැහැ. ඒ වගේම සංගාරවට තේරුණා සමහර වෙලාවලදී එච්චර මහන්සියක් නැතුවම වැඩිය පාඩම් කරපු නැති දේවලුත් මතක් වෙනවා. එහෙම අවස්ථාවක් නැද්ද අපිට? තියනවා නේද? එතකොට මෙයාට දැනගන්න ඕනේ වුණා මොකක්ද මේකට හේතුව? සමහර වෙලාවට ගොඩාක් පාඩම් කරපු දේත් අමතකයි. තවත් සමහර වෙලාවට වැඩිය පාඩම් නොකරපු දේ පවා සිහි වෙනවා. ඉතින් මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේකට හේතුව මොකක්ද? දරුවනේ අපේ හිත පිළිබඳව අපේ ජීවිතේ පිළිබඳව වඩාත්ම හොඳින් දන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සියල්ල අවබෝධ කළානේ. බුදුරජාණන් වහන්සේ ඒ පුංචි බ්‍රාහ්මණ පුතාට ලස්සනට කියලා දුන්නා මේ මතක නොහිටින්නත් මතක හිටින්නත් මුල් වෙන කරුණු. උන්වහන්සේ පෙන්වලා දුන්නා කරුණු පහක් තියෙනවා. කරුණු කීයක් තියෙනවද? පහක්. මෙන්න මේ පහ හිතේ වැඩ කරනවා නම් මේ පහ හිතේ තියෙනවා නම් මේ පහෙන් හිත යට වෙලා නම් තියෙන්නේ අන්න ඒ වගේ වෙලාවට කොච්චර කල් ඉඳලා පාඩම් කරපු දේවල් උනත් මොකද වෙන්නේ? අමතක වෙනවා. මොකද වෙන්නේ? අමතක වෙනවා. එහෙනම් ඒ අමතක වෙන්න හේතු වෙන දේවල් කීයක් තියෙනවද? පහක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම ඒ දේවල් පහ හිතේ නැත්තම් එතකොට මොකද වෙන්නේ? අර හොඳට මතකේ පිහිටනවා. හොඳට පාඩම් නොකළ දේත් පොඩ්ඩක් කියවගත්ත දේත් පහසුවෙන් සිහි වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ කාරණේ අපිට වැදගත්ද නැද්ද? වැදගත්. මින්න මේ කරුණ පහ දරුවනේ ඔබ මේ දවස් 10 දිවක් මේ කරුණ පහෙන් අයින් වෙන්න ඕනේ. ඔබ අද ඉඳලා පටන් ගත්තොත් තව දවස් 10ක් යද්දී ඔබේ මනසට හරී සුවයක් හරී ශාන්ත බවක් එක්ක සමබර බවක් එක්ක ඔබට අවස්ථාව ලැබෙවි විභාගයට මුණ දෙන්න. ඒ කරුණ පහ බුදුරජාණන් වහන්සේ වදාළේ මග අහුරන දේවල් විදිහට. මොනවා විදිහටද? මග අහුරන දේවල් විදිහට. මග අහුරනවා කියන අර්ථයෙන් පින්වත් සනත්ගමගේ මහත්මයා
භාග්‍යතුන් වහන්සේ ඒ දේවල් පහට නමක් දුන්නා නීවරණ කියලා. මොනවද ඒවට කියන්නේ? නීවරණ. නීවරණ හඳුන්වද්දී බුදුරජාණන් වහන්සේ වදාලා ආවරණ. ඒකෙන් හිත වහලා දානවා, මග වහලා දානවා. නීවරණ මග අහුරනවා, අන්ධ කරනවා, අපි අන්ධභාවයටපත් කරනවා, අචක්කු කරනවා. අපි යමක් දැකීමට ඇසක් තිබෙනවා නම් ඒ දැකීමේ හැකියාව නැති කරලා දානවා. ඒ විතරක් නෙවෙයි පඤ්ඤාය දුබ්බලී කරන අපි යම් කල්පනා කිරීමේ ශක්තියක් දෙයක් නුවණින් වටහා ගැනීමේ ශක්තියක් යම් ප්‍රඥාවක් තියෙනවා නම් ඊය පවා මුට කරලා දානවා කියලා බුදුරජාණන් වහන්සේ මේ පහ ගැන කියලා දුන්නා. මොනවද මේ පහ? පළවෙනි එකට කියන්නේ කාමච්ඡන්දය. මොකද්ද පළවෙනි එක? කාමච්ඡන්දය කියන්නේ දරුවනි ඔය නොයෙක් දේවල් වලට අපි තදින් ආසා කරන ගතිය. ඉතින් මෙතනදී මම මේ දරුවන්ට තේරෙන විදිහට මේ දරුවන්ට විභාගිත එක බලපාන හැටි කියලා දෙන්නම්කෝ. ඒ තමයි දැන් ඔබ සමහර විට මෙතන ඉන්න දරුවෝ ගොඩක් රූපවාහිනිය බලන්න පුරුදු වෙලා ඉන්න අය කවුද? එහෙම ඉන්නවද? අර හවසට තියෙන්නේ රැට පැය දෙක තුනක් තියෙනවනේ ටීවී එකේ. තීරුමක් නැති හිත අවුල් කරන කතා විකාශය වෙනවා. එතකොට ඒවා බලද්දී මොකද වෙන්නේ? ඒවා බලද්දී අපේ හිතේ නැති කාමච්ඡන්දය ඇති වෙනවා. අපේ හිත හොඳටම අවුල් වෙලා යනවා. අපිට තීරුමක් නැති විතර්ක ගොඩක්, සිතිවිලි ගොඩක් අපේ හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. දරුවනේ, ඒක අපිට අපේ හිතේ වික්ෂිප්ත බව ඇති වෙන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේ දවස් ටිකේ ওই තීරුමක් නැතිව හිත අවුල් කරන චිත්‍රපටි, නාට්‍ය සහ රූපවාහිනී වැඩසටහන් ආදී බලන්න එපා. ඒක අංක 1. ඊළඟ එක තමයි ඔබ සමහර වෙලාවට පුරුදු වෙලා ඇති ওই සමාජ ජාල වෙබ් අඩවි වලට පිවිසිලා ඒ සමාජ ජාල වෙබ් අඩවිවල තීරුමක් නැතුව කාලය ගත කරන්න. දැන් වර්තමානයේ බොහෝ තරුණ පිරිස් මේකට ගොදුරු වෙලා ඉවරයි. දැන් Facebook වගේ ඒවා. ඒ වගේම තවත් ඉබඳු වෙබ් අඩවි තියෙනවා. ඉතින් ඔබ මේ දවස් ටිකට ඒවට සමු දෙන්න. මේ දවස් ටිකේ ඒ වගේ සැරිසරන්න යන්න එපා. මොකද ඔබේ හිතට තීරුමක් නැති දේවල් ඇතුළු වෙනවා. මොකද දැන් සමහර දේවල් තියෙනවා ඒ වගේ අපේ හිතේ ඉඩක් ගන්නවා. දැන් හිත භාජනයක් වගේ නම් ඒක වෙන වෙන ඒ වගේම පිරුණොත් ඕන ටික පුරව ගන්න පුළුවන් වෙනවද? ඕන ටික පුරව ගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ වැඩක්. ඒ නිසා තීරුමක් නැති දේවල් අතාරින්න. ඊට පස්සේ ඔබ අනවශ්‍ය විදිහට දුරකථන භාවිතා කරන්න යන්න එපා. ඔබට තියෙනවා නම් මොබයිල් ෆෝන් එක අම්මා තාත්තා දීලා ඒක ආයෙත් අම්මටයි තාත්තටයි ගිහිලා දෙන්න. ඒකත් ඔබේ හිත අවුල් කරන එකක්. මොකද ඒක අතේ තියාගෙන ඉද්දි එකක් ඔබට ඔබ එක එක්කෙනත් එක්ක සමහර වෙලාවට පාඩම් කර කර ඉද්දි පවා ඒ වගේම තවත් වෙලාවලදී එක එක්කිනා එවන පණිවිඩ ඔය SMS ගහන්න පුරුදු වුණාම ඒක කෙලවරක් නැහැ. එතකොට තීරුමක් නැතුව හිත අවුල් වෙනවා. අනිත් එක තමයි දරුවනේ පරිගණකය. පරිගණකය ඔස්සේ නොයෙක් දේවල් වලට අපි හුරු වෙලා තියෙනවනේ. දැන් සමහර විට මේ පුතාලා මේ දුවලා පරිගණක ක්‍රීඩාවලට හුරු වෙලා ඇති. ඒ වගේම තේරුමක් නැතුව අන්තර්ජාලය භාවිතා කරන්න හුරු වෙලා ඇති. ඒ සියල්ලෙම අයින් වෙන්න ඒ දේවල් හිත අවුල් කරනවා. එතකොට ඔය දේවල් වලින් දැනට අවුල් අයින් වුණොත් ඔබ මං හිතන්නේ ඔබට අර කාමච්ඡන්ද නීවරණේ යම් මට්ටමකට පාලනය කරගන්න පුළුවන් වෙයි. ඊළඟ දෙවෙනි එක තමයි ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ මොකක්ද? හිතේ ගැටීම. හිතේ ගැටීම ඇති වෙන දේවල් පරිහරණය කරන්න එපා. දැන් සමහර විට ඔබ ගෙදර පාඩම් කරන්න යද්දී අල්ලපු ගෙදර කෙනා කැසට් එක දාලා තිබ්බොත් මොකද වෙන්නේ? හයියෙන් ඔබට නොයෙක් දේවල්. දැන් සමහර විට ගමේ කොහෙන් හරි සද්දයක් ඇහෙනවා. ඔබේ හිතේ ගැටීම ඇති වුණොත් මතක තියාගන්න දරුවනේ ඔබට ඒක පාඩුයි. ඒ නිසා ඔබට මේ පාලනයෙන් තොර දේවල් තියෙනවා. ඒ පාලනයෙන් තොර දේවල් වලට ගැටෙන්න යන්න එපා. ගැටුණොත්
ඒකෙන් ආයෙත් අපේ මතකේ අපේ හිතේ ලකූ ඉඩක් ඒකට යනවා. එතකොට පාඩම් වලට අවධානය යොමු කරගන්න බැරි වෙනවා. ඊළඟ එක තමයි නිදිමතත් අලස බවත්. මොකක්ද ඊළඟ එකට කියන්නේ? තීන මිද්ද. නිදිමත අලස බව. ඒක නැති කරගන්න තියෙන්නේ මොකක්ද? ඒක නැති කරගන්න තියෙන්නේ දරුවනි හොඳට රැට හොඳට පැය 7ක් 8ක් නිදාගන්න. එතකොට දැන් විභාගය ළඟයි කියලා තීරුමක් නැතුව ඇහැරලා ඉන්න එපා. මොකද ඔබ ඇහැරලා ඉන්න ගියොත් වෙන්නේ ඔබ ඇහැරලා ඊට පස්සේ පොඩ්ඩක් නිදාගෙන ආයෙ උදේ ඇහැරලා ආයෙ ගොඩක් පාඩම් කරන්න ගියාම ඔබ පාඩම් කරන වෙලාවවලදී ඔබට නිදිමත එනවා. ඉතින් ඒ නිසා ප්‍රමාණවත් නිින්දක් ඔබට අවශ්‍යයි. ඒ නිසා හොඳ ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න නිදාගෙන ඇහැරලා ඉන්න ටිකේ හොඳට පාඩම් කරන්න. මොකද නිදිමත ආපු ගමන්ම නිදිමතවලි නිදිමතෙන් අපේ මනසේ ක්‍රියාකාරීත්වයේ සෑහෙන ප්‍රමාණයක් මන්දගාමී වෙන නිසා. ඊළඟ එකට කියන්නේ උද්දච්ච කුක්කුච්ච. මොකක්ද උද්දච්ච කුක්කුච්ච? පසුතැවීම සහ විසිරීම. දැන් මෙච්චර මට පාඩම් කරගන්න බැරි වුණා, මට මේ පන්ති වලට යන්න බැරි වුණා, ඔය වගේ හිතන්න යන්න එපා. දැන් එහෙම හිතලා වැඩක් නැහැ. දැන් ඔබට තියෙන්නේ ඔබ යම් මට්ටමකට පාඩම් කරලා ඉන්නවද එතනින් පටන්ගෙන විභාගෙට මූණ දෙන එකයි. ඒ නිසා හිත විසිරෙන දේවල් පසුතැවෙන දේවල් වලට යන්න එපා. ඒ සියල්ල අයින් කරලා සතුටින් දැනට පාඩම් කරලා තියෙන මට්ටමින් විභාගෙට මූණ දෙන්න ඔබට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙයි. මට මේ දේ කරන්න බැරි වුණා, මේ දේ බැරි වුණා, මේ දේ බැරි වුණා කියලා හිතේ තින්න එපා. ඒක දරුවනේ ඔබට පාඩුවක්. ඊළඟ එක තමයි විචිකිච්ඡාව. මොකක්ද ඊළඟ එක? විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ මොකක්ද? සැකය. දැන් ඔබට විභාගය ගැන කොහොමද සැක එන්නේ? ඔබට සැක එන්නේ මම විභාගයෙන් සමත් වෙයිද දන්නේ නැහැ, මට මේක පුළුවන් වෙයිද දන්නේ නැහැ, මට මේක කරගන්න පුළුවන් වෙයිද ආදී වශයෙන් එන්නේ දරුවනේ නීවරණයක්. ඒක අතාරින්න ඕනේ. මොකද ඔබ කොච්චර හිත හිත හිටියත් මට මේක පුළුවන් වෙයිද දන්නේ නැහැ, බැරිද දන්නේ නැහැ කියලා එහෙම හිතුවා කියලා ඒක විභාගේ සමත් වෙන්න අංශු මාත්‍රයක උපකාරයක් වෙන්නේ නැහැ. එහෙම හිත හිතා හිටියා කියලා වැඩක් නැහැ. ඒ නිසා ඒ සිතිවිලි ඔක්කොම අතහැරලා ඔබ මේ වෙද්දි යම් විදිහකට විභාගයට සූදානම් වෙලා ඉන්නවද ඒකින් සතුටු වෙලා ඉතිරි දවස් 10 සැලසුම් කරගෙන විභාගයට මුණ දෙන්න. මං හිතන්නේ අපේ පින්වත් සනත් ගමගේ මහත්මයා මේ පිළිබඳව ඉතාමත්ම ප්‍රවීණ විද්වතෙක්. එතුමා ඔබට කියා දේවි කොහොමද මේ දවස් 10 සැලසුම් කරගන්නේ කියලා. බොහොම පින් අපගේ ස්වාමීන් වහන්ස, මේ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් යුතුවමයි මේ ගැඹිර වූ ධර්ම කාරණා ඉතාම සරලව කෙටියෙන් ඔබට පැහැදිලි කර දුන්නේ. මේ කාලයත් එක්ක ඔබේ ජීවිතයට මේ කාරණා එකතු කරගන්න. දුවේ පුතේ, ඔබට මේ කියන කාරණා ඉතාමත් වැදගත්. මොකද මේ වගේ දේවල් ඔබට අහන්න ලැබෙන්නේ නැහැනේ. ඔබේ පන්තියෙන් ඔබට අහන්න ලැබෙනවද? නැහැනේ. නිවසේත් බොහෝ විට මේ වගේ කාරණා අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා රූපාණී කල්ල මිතුරත් එක්ක එකතු වෙලා හිටියොත් එහෙම ඔබේ ජීවිතයට මේ වටිනා කියන දේවල් එකතු කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. සනත් ගමගේ මහත්මයා ඉන්නවා. මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණුකරු. එතුමා අපි හඳුන්වන්නේ එහෙම. ඒ කියන්නේ ඔබේ ජීවිතයේ තියෙන හැකියාවන් මතු කරලා ගන්න එතුමන්ට පුදුම තරම් හැකියාවක් තියෙනවා. ඔබතුමන්ගෙන් මම අහන්නට කැමතියි පින්වත් ස්වාමීන් වහන්සේ, මතක් කළා සේම තව තියෙන්නේ දින 10ක් වගේ කාලයක්. ඔබ දැන් අවුරුද්දක් ඉගෙනගෙන විභාගයට ලියන්න, හැබැයි ඔබ අපස සාමාන්‍ය පෙළ විභාගය ලියනවා නම් 6 වසරේ ඉඳලා ඉගෙන ගත්ත දේවලුත් එකතු වෙලා තියෙනවා. එතකොට අවුරුදු 5ක් විතර ඉගෙනගෙන තියෙනවා. මේ ඉගෙනගත්ත කාරණා ඔබට ලියන්නට තියෙන්නේ පැය කීපයක් තියෙන ප්‍රශ්න පත්‍ර 8කට හෝ 10කට. මේ දේවල් කරන්න ඔබට මේ ඉතිරි දවස් ටික කොහොමද කලමනාකරණය කරගන්නේ? කාලසටහනක් හදාගන්නේ. මම කැමතියි ඔබ තුමගෙන් අහන්න මේ දරු දැරියන් වෙනුවෙන්. පුතේ, ඔයාට මේ අන්තිම දවස් ටික ඉතාමත්ම හොඳම ප්‍රවේශයක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ දන්නවා 6 වෙනිදා උදේ 8:00 ඉඳලා 11:00 වෙනකල් ඔබ ආගම ප්‍රශ්න පත්‍රයට ලියනවා. ඊට පස්සේ පහුවදා උදේ 8:00 පටන් ගත්තන් පස්සේ 11:00 වෙනකල් ලියනවා. ආය ඔයා 12:00 පටන් අරගෙන 3:00 වෙනකල් ලියනවා. දැන් හැම දවසකම තියෙන පොදු ලක්ෂණය වට දෙවෙනි සුමානේ අඟහරුවාද හැර
දෙවෙනි සුමනේ බදාද හැර ඒ කියන්නේ දෙවෙනි සුමනේ බදාද ඔබ දවස් 4ක දවස් 3ක විවේකයෙන් පස්සේ තමයි ගණිතයේ ප්‍රශ්න පත්‍රයට ලියන්නේ එහෙමනේ වට දවස් 3ක break එකක් තියෙනවා ගණන් paper එකට මේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේදී විතරක් පුතේ උදේ 8:00 පටන් ගන්න පළවෙනි ප්‍රශ්න පත්‍රය 10:00 වෙනකල් තියෙනවා දැන් උන ඔබ දන්නවා 12:00 හැම දවසකම වගේ සමහර දවස්වල නැහැ බොහෝ දවස්වලට 12:00 ඉඳලා ආපහු paper එකක් තියෙනවා බදාදා තියෙනවා පළවෙනි බදාදා දවසේ 3:00 වෙනකල්ම අනිත් දවස්වල 2:00 වෙනකල්ම දැන් මේ අන්තිම දවස් 10 මෙන්න මේ 8:00 11:00 12:00 3:00 මෙන්න මේ කාලය උපරිමව වැඩ කරන්න ඉගෙන ගන්න විභාගෙට යන්න කලින් දවස් 10 ඒ කියන්නේ ඒ දවස් 10 වැඩ කරන්න නම් උපරිමව හොඳින් වැඩ කරන්න දැන් පුතේ අපේ කණ්ඩායම සිම්බාබ්වේට යන්නේ පළවෙනි ටෙස්ට් මැච් එක ගහන දවසට නෙමෙයි ඊට දවස් 4කට 5කට කලින් ඒ වගේම තමයි වෙස්ට් ඉන්ඩීස් ටීම් එක ලංකාවට එනවා නම් ඒගොල්ලෝ එනවා දවස් 7කට විතර කලින් ඇයි ඒගොල්ලන්ගේ කාලය ඒගොල්ලෝ වැඩ කරන වෙලාව වෙනස් අපි වැඩ කරන වෙලාවට වැඩිය ඒගොල්ලෝ කලින් ඇවිල්ලා හුරු වෙනවා මේ අපේ වෙලාවට හුරු වෙනවා ඒ වගේ මේ දවස් 10 මගේ පුතේ ඔයා විභාගයේ කාලසටහනට හුරු වෙන්න දැන් ඔයාට පන්ති නැහැ ඔයා ඉස්කෝලේ යන්නේ නැහැ සම්මන්ත්‍රණ සියල්ල නවතිනවා උදේ 8:00 වෙනකොට උදේ 8යි කාල වෙනකොට ඔයාගේ උදේ ආහාරය අරගෙන ඔයා වාඩි වෙනවා පහුගිය ප්‍රශ්න පත්‍ර අරගෙන මේ පහුගිය ප්‍රශ්න පත්‍ර වලට ඔබ ඕපන් බුක් ඒ කියන්නේ පොත් දිග අරගෙන පොත් වලින් කරුණු හොයමින් නිවරදි පිළිතුර හොයන්න මොකද 8:00 ඉඳලා 11:00 වෙනකල් ඔබේ මොළේ ඉතාමත්ම වේගෙන් කරුණු සිවීම සඳහා හුරු වෙනවා ඒ වගේම තමයි පුතේ මේ සමහරලාට අපිට එනවා මේ අතේ ක්‍රැක් එකක් එනවා එක දිගට ලියාගෙන යනකොට අපි ඒ වෙලේ ලියන්න හුරු වෙනවා ඒ වෙලේ බාත්รูම් නොගිහින් ඉන්න පුරුදු වෙනවා ඒ වෙලේ කෑම නොකා ඉන්න පුරුදු වෙනවා ඒ කියන්නේ අපි 8යි කාලට කලින් උදේ ආහාරය අරගෙන වාසූදානම් වෙනවා අන්න එහෙනම් 11:00 දිවා ආහාරයක් බ්‍රන්ච් එකක් අපි කියන්නේ. ඒ කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එකත් ලන්ච් එකත් අතර ගන්න ටිකක් ප්‍රධාන ආහාරයක් ඔබ ගන්නවා. මේ කෑම රටාව දැන් හෙට ඉඳලම අපුරුදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔබ අර දවස් 10 ඔබේ උපරිම ශක්තිය ගන්න ඔබ හුරු කරගෙන තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ ඉතාමත්ම නිවැරදි විද්‍යාත්මක කරුණක් දේශනා කරා මගේ පුතා පැය 7ක්වත් නිදා ගන්න කියලා. ඒක සම්පූර්ණ සත්‍යයි මොකද පුතේ සරල කාරණේ. නිදි මැරුවොත් පැයක්. නිදි මැරුවොත් පැයක් පහුවදාට IQ ලෙවල් එක ඒ කියන්නේ බුද්ධි මට්ටම 100ට එකකින් අඩු වෙනවා. එහෙනම් යක්කු ගස් නගින වෙලේ නිදා ගන්න පාඩම් කරන්න එපා. ඔබට රූපවාහිනියක් තියෙනවා නම් හොඳ වෙලාවක් බලලා මේ හොඳට වැහි ගහන් වැහි වහින අකුණු ගහන වෙලාවක් බලලා එළියෙන් තියලා තියන්න මේ දවස් ටිකේ. මොකද ඔබ විභාගේ සමත් වී යුතුයි. අර විශේෂයෙන්ම ඔය පීඩාකාරී සහ විශේෂයෙන්ම ලංකාවේ පින්වත් බුද්ධිමත් දරුවන්ගේ මොළයට විනාශකරන්න කොරියාවෙන් ඉන්දියාවෙන් අපිට නොමිලේම එවන මේ නාට්‍ය බැලුවොත් ඔබ අනිවාර්යයෙන්ම මැට්ටෙක් මොට්ටෙක් වෙනවාමයි. ඒකෙන් ඒවට යට වෙන්න එපා. පුතා හොඳින් නිදා ගන්න. හැබැයි මේ නිින්දෙදී හොඳට වැඩ කරන්න පුළුවන්. පාඩම් කරන්න ඕන දේවල් තියෙනවා නම් ඒ දේවල් අම්මගේ ෆෝන් එකට දාලා සේව් කරන්න. වොයිස් කරන්න. අර ටෙක්ස්ට් ටු වොයිස් කියලා ඔප්ෂන් එකක් තියෙන්නේ. ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. රැට ඇහෙන්න දෙන්න. ඔයාටම ඇහෙන්න දෙන්න. දැන් පුතා දන්නවා පිරිත් පුතාට පිරිත් මතකෙන් කියන්න පුළුවන්. රෑ එළි වෙනකල් පිරිත් ඇහෙනකොට ඔබේ කනට ඔබේ යටිහිතට ඒ දේවල් සේරම ගිහිල්ලා සේව් වෙනවා. මේක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි පුතේ හවස 3:00 සිට 6:00 දක්වා කාලය ඔය රෙදි හෝදන දේවල් ඒ වගේ දේවල් කරගන්න. ඔබ උදේ පාන්දර කන්න පුරුදු වෙනවා. 8:00 ඉඳලා 10:00 11:00 වෙනකල් වැඩ කරනවා ආපහු 12:00 සිට 3:00 දක්වා හොඳින් වැඩ කරනවා ඒ වෙලේ කරන්නේ ඕපන් බුක්
ප්‍රශ්න පත්‍ර දිගහැරගෙන උත්තර හොයනවා. මෙන්න මේ කාලසටහනට හුරු වෙන්න ඔබට ජය ලැබෙනවාමයි. මම හිතන්නේ ඔන්න සනත් ගමගේ මහත්මයා ඔබට ඉතාමත් හොඳ ඔබට මතක තබා ගන්නට පුළුවන් මේ කාරණා ලියන්නට පුළුවන් ඔබට කාල රාමුවකට ගොනු කරන්න පුළුවන් කාරණා පිළිබඳව ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කළා. ඒ නිසා ඔන්න දුවේ පුතේ අද ඉඳලා ඔබට දැන් අද ගෙදර ගියාට පස්සේ හෙට උදේ ඉඳලා මේ දේ කරන්නට පුළුවන් ලොකු ඉඩකඩක් තියෙනවා. දවස් 10ක් විතර වෙලා තියෙනවා. මේ දවස් 10 ඇතුලේ මේ කාලසටහන අනුව ඔබ කටයුතු කළත් එහෙම ඔබ මතක තබාගත් කාරණා විශේෂ කාරණා බොහොම හොඳින් මතක තියාගෙන විභාගයට පෙනී සිටින්නට ඉඩකඩ ඔබට ලැබේවි. මේ පිළිබඳව තමයි සනත්ගමගේ මහත්මයා පැහැදිලි කරේ. පින්වත් ස්වාමීන් වහන්සේ මම නැවතවතාවක් ඔබ වහන්සේ දෙසට යොමු වන්නේ මේ තිසරණේ ආශිර්වාදය ලබා ගැනීම පින්වත් ස්වාමීන් වහන්සේ ඉතාමත් වැදගත්. දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ඉතාමත් වැදගත්. විභාගයට විශේෂයෙන්ම මේ දරුදරියන්ගේ කටයුතු වලට එනිසා පින්වත් ස්වාමීන් වහන්සේ මම කැමැති අනුකම්පා සහිතවම පිළිතුරක් ලබා ගන්නට මේ ආශිර්වාද ලබා ගැනීමේ වැදගත්කමත් ඒ දේ අපි කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව පින්වත් ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දෙන්න. ඔව් දරුවනේ අපිට අපේ ජීවිතේට ආශිර්වාදය කියන එක ගොඩාක් වැදගත් දෙයක්. දැන් අපට කාගෙන් හරි ආශිර්වාදයක් ලැබෙද්දී එකින් අපේ හිත ගොඩාක් සංසිඳිලා යනවා. අපිට සතුටු වෙනවා. දැන් කවුරු හරි අපි හිතමු ඔන්න ඔබ උදේට අම්මට තාත්තට වඳිද්දි අම්මයි තාත්තයි ඔබේ ඔළුව අත ගාලා මගේ රත්තරම් පුතාට බුදු සරණයි මගේ රත්තරම් පුතාට කිසි අනතුරක් වෙන්න එපා කියලා සෙත් පතද්දි ඔබේ හිතට ලොකු හයියක් එනවා. මොකද ඒ ආශිර්වාදය කියන එක නිකම්ම වචන ටිකක් නෙවෙයි. මොකද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ දරුවන්ට ආශිර්වාද කරද්දී ආශිර්වාද කරන්නේ මුළු හදවතින්මයි. තමන්ගේ මුළු හදවතින්මයි ආශිර්වාද කරන්නේ. ඒ අම්මා තාත්තා තුල මේ දරුවන් ගැන දේවල් හතරක් පිළිහිලා තියෙනවා. ඒ තමයි මෛත්‍රියත්, කරුණාවත්, මුදිතාවත්, උපේක්ෂාවත් කියන බ්‍රහ්මයින් තුල පිළිහිටෙන මේ ගුණ හතර හිතේ දරාගෙන තමයි අම්මා කෙනෙක් තමන්ගේ දරුවට සෙත් පතන්නේ. තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට සෙත් පතන්නේ හිත ඇතුලේ එකක් තියාගෙන නෙවෙයි. ඒ නිසා දරුවනේ ඔබ මේ දවස්වල ඔබ ඒක විභාගයට විතරක් නෙවෙයි ඔබේ සාමාන්‍ය ජීවිතයට පුරුදු වෙන්න හැමදාම උදේට ඔබ ළමයි විදිහට අම්මට තාත්තට වැඳලා අම්මගේ තාත්තගේ ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම හැමදාම රාත්‍රියට නිින්දට යන්න කලින් අම්මටයි තාත්තටයි වන්දනා කරලා අම්මගේ තාත්තගේ ආශිර්වාදය ලබා ගන්න. එතකොට අම්මයි තාත්තයි ඔබේ හිසට අත තියලා ඔබට කරන ආශිර්වාදය ඔබේ ජීවිතේටම මහත් සවියක් වේවි. ඉතින් මේ දරුවෝ මේ වෙනතුරුත් ඒක කරන්නේ නැත්නම් මං හිතන්නේ අද ඉඳලා ඔබ පටන් ගන්න දරුවනේ ඒක. දැන් සමහර විට ඔබ අම්මට තාත්තට වැඳට පස්සේ අම්මයි තාත්තයි මොනවත් නොකිය හිටියොත් ඔබ අම්මටයි තාත්තටයි කියන්නේ අනේ අම්මේ අනේ තාත්තේ මට ආශිර්වාද කරන්න කියලා කියලා හරි ඒක ඉල්ල ගන්න. එතකොට අම්මයි තාත්තයිත් පුරුදු වෙයි මේ දරුවන්ට ආශිර්වාද කරන්න. ඒ වගේම තමයි දරුවනේ අපේ මානසික සෞඛ්‍යයට බලපාන ලুকু දෙයක් තියෙනවා. ඒකට කියන්නේ ආධ්‍යාත්මික සෞඛ්‍ය පැත්ත. ඒ කියන්නේ ස්පිරිචුවල් හෙල්ත් කියලා අපි කියනවා. ඒ ස්පිරිචුවල් හෙල්ත් කියන එක කියන්නේ අපි ආධ්‍යාත්මික විදිහට කොච්චර වැඩිලා තියෙනවද කියන එක. අපි මානසික සුවතාවයට බොහෝම උපකාර වෙන දෙයක්. ඉතින් ඒ නිසා මේ දරුවෝ ඒ සඳහා ඔබට උපකාර වෙන ආගමික ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි ඔබට මතක ඇති ඔබේ ආච්චිලා සීයලා හැමදාම හවසට මොකද කරන්නේ? හැමදාම හවසට වත්තේ පිටියට බැහැලා මල් ටිකක් කඩාගෙන ගෙදර ඇවිල්ලා පහනක් පත්තු කරලා භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරලා ධර්ම රත්නේ ගුණ සිහි කරලා සංඝ රත්නේ ගුණ සිහි කරලා වන්දනා කරනවා. හැමදාම උදේටත් ඕක කරනවා. සමහර විට ඔබට ඒක දැක්කහම හිතෙන්නේ නැති මේක නිකම් මේ කාලෙක ඉඳලා වෙච්ච පුරුද්දක් නේ කියලා. නමුත් දරුවනේ ඒකේ එතනින් එහාගේ විශාල අර්ථයක් තියෙනවා. ඒ තුලින් අර ආධ්‍යාත්මික සෞඛ්‍ය වැඩි දියුණු වීම පිණිස අවශ්‍ය
යම් ඌනතාවයක් තියෙනවා නම් ඒක පූර්ණ වෙනවා ඒ විතරක් නෙවෙයි අපට සංසාරික වශයෙන් සුවපත් භාවයේ ලබන්නත් අපේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ සංඝ රත්නයේ සිහි කිරීම බොහොම වැදගත් වෙනවා ඒ නිසා දරුවනේ ඔබ මේ ඔබ මේක පුරුදු වෙලා නැත්තම් මේ දවස් 10 දිවත් පුරුදු වෙන්න පටන් ගන්න හවසට අර අපේ සනත්ගමගේ මහත්තයා කිව්වනේ 3:30 වෙනකන් ඔබ වැඩ කරනවා ඊට පස්සේ රෙදි ටික හොදලා නාලා පොඩ්ඩක් වත්ති පිටියට බහින්න අර කාමරේ පාඩම් කරන තැන මේසෙට කොටු වෙන්න එපා පොඩ්ඩක් වත්ති පිටියට බහැලා එළියේ පහළිය ඇවිදලා මල් ටිකක් කඩාගෙන ලස්සන මල් වට්ටියක් හදන්න දැන් මලින් මල තියලා මල් වට්ටිය හදද්දී ඒ තුලින් පවා ඒක පවා ඔබට මානසික අභ්‍යාසයක් දැන් ඔබ නිකන් ඔහි මල් ටික දාලා පූජා කරන්නේ නැතුව මලින් මල එකතු කරලා තියලා මල් වට්ටිය හැදුවොත් ඒක පවා ඔබට මනස සංසිඳීම පිණිස පවතින විශාල මානසික අභ්‍යාසයක් වෙනවා ඉතින් මල් වට්ටිය බුදුරජාණන් වහන්සේ ඉස්සරහා තියලා ඊට පස්සේ පහන පත්තු කරලා හඳුන් කූර පත්තු කරලා ඔබ පොඩ්ඩක් එතන ඉඳ ගන්න ඉඳගෙන දරුවනේ තෙරුවන් වන්දනා කරන්න මොකද මේ ලෝකේ ආධ්‍යාත්මික වශයෙන් ಗುಣ වැඩිම කෙනෙක් හිටියා නම් ඒ හිටියේ බුදුරජාණන් වහන්සේ ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ಗುಣ තුල තියෙන ශක්තිය අසීමිතයි ඒක අපිට පමන කරන්න බෑ ඒක මේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි නොමිනිස් ලෝකයට පවා දැනෙන දෙයක් ඒ නිසා දරුවනේ ඔබ ඒ අනන්ත ಗುಣ ඇති බුදුරජාණන් වහන්සේව සිහි කරලා වන්දනා කරන්න ධර්මරත්නේ සිහි කරලා වන්දනා කරන්න සංඝරත්නේ සිහි කරලා වන්දනා කරන්න හැමදාම උදේටයි හවසටයි උදේට භාග්‍යතුන් වහන්සේට පැන් වීදුරුවක් පූජා කරන්න හවසටත් භාග්‍යතුන් වහන්සේට පැන් වීදුරුවක් පූජා කරන්න තෙරුවන් වන්දනා කරලා හිතන්න මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණයෙන් යුක්තයි ඒ තතහාගත බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් මට යහපතක් වේවා ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් මගේ ජීවිතේ වාසනාවන්ත වේවා කියලා සත්‍යක්‍රියා කරන්න ඒ කරලා දරුවනේ පුළුවන් නම් ඔබ විනාඩි 5ක් හරි කමන්නේ ඔබේ ජීවිතේට විනාඩි 5ක් හරි උදේ හවස සියලුම සත්වයන්ට මෛත්‍රිය වඩන්න සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා විනාඩි 5ක් හිතුවත් ඇති වෙන අර මේ වැඩිපුර දේවල් හිතන්න අමාරු නා ඒක හරි විනාඩි 5ක් හිතන්න ඇස් දෙක පියාගෙන ඔබේ ජීවිතේට තුනුරුවනේ ආශිර්වාදයක් දෙමාපියන්ගේ ආශිර්වාදයක් ලැබුණොත් ඔබට ඕනෑම කඩයිමක් ජය ගන්න අවශ්‍ය මානසික ආධ්‍යාත්මික ශක්තිය ඔබේ හිත තුල ඒකරාශී වෙනවා ඒ තුලින් ඔබට විශාල යහපතක් වේවි ඔබට මග ඇරීම් ඊට පස්සේ ඔබේ ජීවිතයේ අනපේක්ෂිත විදිහට මූණ දෙන්න සිදුවෙන අවාසනාවන්ත සිදුවීම් රාශියකින් නිදහස් වෙන්න ඔබට ජීවිතේට වාසනාව උදා වෙන්න මොකද විභාගයට සනත්ගමගේ මහත්මයා මම හිතන්නේ පාඩම් කරන එක විතරක් නෙවෙයි දැන් සමහර විට වාසනාවත් බලපානවානේ ඉතින් ඒ හැබෑම වාසනාව උදා වෙන්න තුනුරුවනේ ආශිර්වාදයත් ඒ වගේම දෙමාපියන්ගේ ආශිර්වාදයත් ඒකාන්තයෙන්ම හේතු වාසනාව වෙනවා මම එතෙන්ට අමිල මම එකතු කරනවා මේ ටිකක් පුතේ පුතාට ඔතන ඉන්නකොට සැක හිතෙනවා ස්වාමින්වහන්සේ දේශනා කරනදී පැයක් පාඩම් කරන්න වෙලාව නැති වී කියලා දුක හිතෙනවා සමහරලාට පුතේ ඔය වයසේ ඉන්නකොට මමත් හරියට සැක කරා මං වයසට යන්න තේරුම් ගත්ත දේ තමයි අපිට මනසට දැනෙන්නේ නැති තරම් විද්‍යාත්මක සත්‍යයන් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා පුතා පැයක් හරියට බුදුගුණ කියලා වන්දනා කරොත් පැය 7ක් පාඩම් කරාට වඩා ප්‍රතිඵලදායකයි ඒකේ විද්‍යාත්මක හේතුව මා කියන්නම් පුතා මල් නෙලන්න යනකොට මල් ගහ අල්ලන්න ආදරෙන් මල කඩන්නේ නැතුව මල් හිමින් මල් ගසට මෛත්‍රී කරමින් නෙලන්න මල් ටික නෙලන මොහොතේ වෙන සිතුවිලි ගැන සිතන්න එපා කිසිම දෙයක් හිතන්න එපා මම මේ කරන අදිෂ්ඨාන පූජාවේ බලයෙන් මගේ විභාගේ ලකුණු වැඩි වෙනවා කියන සිතුවිල්ල විතරක් හිතන්න වෙන කිසි සිතුවිල්ලක්ම හිතන්න එපා පුතා අපරිමිත බුදු ගුණයෙන් අපරිමිත භක්තියෙන්
වෙන කිසි සිතුවිල්ලකට එන්න දෙන්නේ නැතුව පන්සිල් ගන්න පිරිත් සජ්ජායනය කරන්න මේ දේවල් කරන්න උදේ හවසයි ස්වාමීන් වහන්සේ කිව්වා වගේ. ඒකේ හේතුව මොකක්ද? සිතීම දවසකට සිතුවිලි 60,000 70,000 අතර සිතුවිලි ප්‍රමාණයක් එනවා. භාවනාව කියලා කියන්නේ මේ සිතුවිලි අඩු කිරීම. මේ සිතුවිලි අඩු කරන්න පුතා භාවනා නියෝගීව ඉන්නවා. නිින්ද මරනවා නම් නිදි මරනවා නම් පැයක නිදි මරීමක් සනසන්න පුළුවන් ඒක අඩු කරගන්න පුළුවන් විනාඩි 10ක භාවනාවකින්. දැන් අපි උදේ පැය භාගයයි හවස පැය භාගයයි මේ බුදු ගුණ කියලා වඳිනවා කියලා කියන්නේ පුතේ ඔබ භාවනාවක් කරන්න. ඔබ මෛත්‍රී වඩන මෙත් සහගත සිතුවිලි සියලු දෙනාට පුතා විභාගයේ ලියන අනිත් ලක්ෂ 4ක් වෙච්ච දරුවන්ට ඒ නමයක් අරගෙන විශිෂ්ට ලෙස සමත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දෙන්න දෙන්න ලැබෙනවා විශ්වයේ නීතිය එකයි. ඔබ ඒ සෙත් පැතීම කරන්න කරන්න එකින් වැඩිපුරම ආශිර්වාද ලැබෙන්නේ වැඩිපුරම ප්‍රතිඵල ලැබෙන්නේ ඔබට. ඒ හින්දා ස්වාමීන් වහන්සේ දේශනා කරපු කරුණු ඉතාමත්ම විද්‍යාත්මකයි අද ඉඳලා කරන්න. මොකද මේ දවස් 10 තුල මම පුංචි අනාවැකියක් කියනවා අමිල සාමාන්‍යයෙන් මේ මාව දන්න අය දන්නවා මම එහෙම එකක් කිව්වොත් හරියනවයි කියලා. මේ වතාවේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම 10 දෙනා අතරට එන දරුවෙක් මෙතන අද ඉන්නවා. ඒ ඔබ වෙන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ ඉල්ලන්නේපා මම ඒ නමයක්ම ගන්නවා මම පළවෙනියා වෙනවා කියලා. ඒ වෙනුවට ඉතාමත්ම හොඳින් ඉගෙන ගැනීම ඔබේ අරමුණ කරගන්න. ඉතාමත්ම හොඳට කරුණ අවබෝධ කර ගැනීම ඉතාමත්ම නිර්වල් මනසකින් ලිවීම විතරක් අරමුණු කරන්න එවිට ලකුණු නිකන් ලැබෙන්නේ. ශාන්ත මනසකින් කටයුතු කරන අපට තව බොහෝ සියලු සත්‍යයන්ට මිත්‍සිතින් කටයුතු කරන්න පුළුවන් නම් මේ පහන් සිතින් යුතුව ඔබ කරන දේ බොහොම සාර්ථක කරගන්නට ඔබට පුළුවන් කමක් ලැබෙනවා. ඒ පිළිබඳව තමයි පින්වත් ස්වාමින් වහන්සේත් අපේ සනත් ගමගේ මහත්මයාත් මතක් කළේ. පුංචි දරුවන්ට ඔබ විභාගයට ලියන කාලයක් නෙමෙයි එක නේද? ඔබ උසස් පෙළට ගිහිලා නැති හින්දා තාමත් සාමාන්‍ය පෙළ විභාගේ ලියන දරුවන් හින්දා ඔබ තාමත් පුංචි. මොකද මේ සමාජයේ ඔබ තාම ඉන්නේ මේ සමාජයේ අතපත ගන්න මුල් අවදි. මේ කාලේ තමයි ඔබට හොඳට අඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ කාලේ ග්‍රහණය කරගන්න දේවල් තමයි ඔබේ ජීවිතයට ඔබ හොඳින් ග්‍රහණය කරගන්නේ. මේ කාලේ විභාගේ ලියන කාලයක් වුණාම ඔබට තිබෙන රෝග කීපයක් පහළ වෙනවනේ. ඔබ දන්නවා ඇති දරුදරියන් අපිත් ඒ කාලේ පහු කරලා ඇවිල්ලා තියෙන්නේ. ඔබ ඒ කාලෙත් එක්ක මේ කටයුතු කරන ගමන් ඉන්නේ. දාඩිය දානවා නේද? පෑන අතර ගත්තට පස්සේ දාඩිය දාන්නේ පෑන ලිස්සනකන් අතේ දාඩිය දානවා. ආයි මොනාද? ඔළුවේ කැක්කම හැදෙනවා. ඊට පස්සේ බඩේ අමාරු වගේ දේවල් හැදෙනවා. වතුර තිබා එන්න එන්න හැදෙනවා. කොච්චර වතුර බිව්වත් වතුර තිබා අඩු වෙන්නේ නැහැ. මේ වගේ රෝග ලක්ෂණ ඔබට තියෙනවා නේද? ඔබ හිතලා බලන්නකෝ මේ දරදරිය සියලු දෙනාටම යම් කිසි විදිහට වෙනස් වෙවි මේ වගේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. සනත් ගමගේ මහතාණෙනි මේ මානසික ආතතියත් එක්ක ඇතිවෙන මේ රෝග තත්ත්වයන් මේ කාලය තුල කොහොමද අපි පාලනය කරගන්නේ? මෙතන මේ ලෙඩ හැදෙන හුඟාක් දරුවෝ ඉන්න විත්තිය පේනවා. අමිල ප්‍රශ්න අහනකොට කී දෙනෙකුට මූණට hina ආවද එකපාරට? අනේ මගේ ප්‍රශ්න නේද මේ කියන්නේ කියලා. පුතේ මේ බොහෝ වෙලාවට කායික පීඩා කායික අපහසුකම් මේ දවස්වල ඇති වෙනවා. බඩ වේලීම වැසිකිලි යෑමට නොහැකි වීම ඒ වගේම අර විදියට එකපාරට මෙමරි බ්ලොක් වෙන එක සියලු දේ නැතිවීම එපා වීම මේ සියලු දේ සිද්ධ වෙනවා. ඔය දේ පළවෙනි හේතුව විභාගය පිළිබඳ බයක් එන එක. පින්වත් ස්වාමීන් වහන්ස මම ශ්‍රද්ධා රූපවාහිනී චාලයට ආවෙන් පස්සේ මට හම්බෙච්ච ලොකුම දායාදයක් තියෙනවා. මට හම්බෙච්ච ලොකුම දායාදය තමයි ඔබ වහන්සේ පළවෙනි වැඩසටහනේදී දීපු පුදුමාකාර උපදේශයක්. දරුවෝ මගෙන් ඊට කලින් හැමදාම අහනවා විභාගේ බය ඇති වෙනකොට මොකද කරන්න කියලා. මම ඒ වෙලාවට හුඟක් මනෝවිද්‍යාත්මක ප්‍රතිකර්ම කියනවා. හැබැයි ඔබ වහන්සේ එදා අපිට මතක් කරලා දුන්නා මෝර පිරිත පිළිබඳව. පුතේ මෝර පිරිත ගැන ස්වාමීන් වහන්සේ එදා අපිට කිව්වා. දේශනා කරා. ඊට පස්සේ මෝර පිරිත අඩංගු print කරලා අද ඔයාටත් හම්බ වෙන වේදීම මේක අපිට ලැබුණා.
මගේ දරුවෝ මගේ ළඟ ඉන්නවා පුතේ විද්‍යාව සහ ගණිතය කරලා මෙඩිසින් හරි ඉංජිනේරින් හරි යන්න ඕනි කියලා සිහින මවන දරුවෝ ටිකක් මගෙත් එක්ක නැවතිලා ඉන්නවා. ඒගොල්ලෝ නැවතිලා ඉගෙන ගන්නවා. ගිය අවුරුද්දේ තේ දරුවන්ට විභාගෙට මාස 4ක් තියෙනකොට මේ පීඩාකාරී තත්ත්වය හොඳටම ආවස් ශාරීරික තින අපහසුකාරකම. මං ඊට පස්සේ ඔබ වහන්සේ කියපු කරුණම මං ඔවුන්ට කියා දීලා මෝර පිරිත හැම දවසකම සජ්ජායනය කෙරෙව්වා. පන්සිල් අරගෙන ඉවරනම් පස්සේ පන්සිල් අරගෙන ඉවරනම් මෝර පිරිත කියෙව්වා. සුමාන දෙකක් ගියේ නෑ පුතේ. එතන ඉඳලා විභාගෙට යනකල් කිසිම දරුවෙක් විභාගයට බයක් එනවා ශාරීරික අපහසුකම් ගැන කිව්වේ නැහැ. මේ සියලු දේට පළවෙනිම හේතුව ඔබට බයක් ඇතිවීම. මේ බය ජය ගන්න තියෙන හොඳම දේ අපරිමිත භක්තියෙන් මෝර පිරිත සජ්ජායනය කරන්න. ඉතාමත්ම භක්තියෙන් මෝර පිරිත සජ්ජායනය කරන්න. ඔබට සම්පූර්ණයෙන්ම ඒ අපහසුකම් ඇති වෙනවා. අනිත් එක මම අර ඔබට දැන් අලුත් ජීවන රටාවක් මම පුතාලට කියලා දුන්නනේ. හොඳින් නිදාගන්න රෑ 11 වෙනකොට නිදාගන්න. උදේ 4ට විතර ඇහැරෙන එකත් චුට්ටක් වෙනස් කරන්න. ඇහැරෙන්න අම්මට කියන්න විනාඩි 15කට කලින් පළවෙනි වතාවේ කියවීම කරන්න කියලා. පළවෙනි වතාවට කොහොමද කරන්නේ? මගේ පුතේ තව විනාඩි 15ක් නිදාගන්න පුළුවන්. ඔයා තව විනාඩි 15ක් නිදාගන්න. ඒ සිතුවිල්ල ආපු ගමන් ඒ හඬ ඇහුණු ගමන් දැන් කේන්ති යන්නේ නැහෙනි. නැගිටින්න කියලා නෙමෙයි අම්මා කියන්නේ තව විනාඩි 15ක් නිදාගන්න කියලා. ඔක හිතට සතුටක් ගෙන දෙන දෙයක්ද සතුට නැති වෙන දෙයක්ද? සතුටක් එනවා. ඔව් මටත් එනවා. ඉතින් තව විනාඩි 15ක් නිදාගන්න පුළුවන්. කොහොමද මේ විනාඩි 15 නිදාගන්නේ? විභාගයේ අන්තිම පැය භාගයේ ලියන විදිය මතක් කරගනිමි. බුදුදහම ප්‍රශ්න පත්‍රයේ අන්තිම පැය භාගයේ ලියන විදිය. අද නම් හොඳට ලිව්වා. නියමයි. ෂා උත්තර හොඳට එනවා. දෙවෙනි දවසේ සිංහල පේපර එක ලියන විදිය මතක් කරනවා. ගණිතයේ පේපර එක ලිය ගණන් හැම එකම හරි ගිහිල්ලා. අද නම් මට ෂුව ලකුණු වැඩි වෙනවා. ඔයා මෙන්න මේ විදිහට හිතමින් නිදා ගන්නවා. ආපහු අම්මට කියන දෙවෙනි වර කතා කිරීම, දෙවෙනි වර කීද්දීම, එහෙම නැත්නම් එලාම් එක තියාගන්න ස්නූස් කරලා. තව විනාඩි 10ක් තියෙනවා. දැන් ඔබට තවත් දන්නවා විනාඩි 10ක්. තව විනාඩි 5යි. ඔන්න පුතේ අද ලකුණු වැඩි වෙනවා. අද ඔයාට ලකුණු වැඩි වෙනවා. නැගිටින්න කියලා ගේන්න. දැන් හිතන්න මගේ පුතේ එක දවසකට එක විෂයකට එක ලකුණක් වැඩි කරගත්තත් එක දවසකට එක විෂයකට එක ලකුණක් වැඩි කරගන්න ඔයාට කරන්න ඕනේ එකම එක දෙයයි. මොකද්ද? MCQ 12ක් නිවරදිව කරන්න. එක උත්තරයක් ස්ට්‍රක්චර්ඩ් උත්තරයක් හරි එසේ උත්තරයක් හරි එකක් හරියට කරන්න. ඔබ ඒක කරනවා කියලා කියන්නේ එක දවසකට එක ලකුණක් එක විෂයකට වැඩි කරගන්න පුළුවන්. ඔබ දවසේ පැය 9ක් හරියට වැඩ කරනවා. දැන් විෂයන් 9ට ලකුණු 9ක් වැඩි වෙලා. ඔබ දවස් 10ක් යනවා. මේ දවස් 10 තුර ලකුණු කීයක් වැඩි වෙනවද? 90ක්. 90ක් වැඩි වෙනවා මුළු විෂයයන්ට. එක විෂයකට ලකුණු 10ක් වැඩි වෙනවා. ඔබ ඉන්න මට්ටමට වඩා ඉහළ ප්‍රමිතියක්. දෙවෙනි කරුණ වතුර බොනවා නම් ඔබ විභාගයේ වෙලෙත් වතුර බොනවා නම් තව 108කින් ලකුණු වැඩි වෙනවා. තවත් 108කින් ලකුණු වැඩි වෙනවා. පුතා අපරිමිත විදිහට භක්තියෙන් උත්තර ලියන විට ඔබට හම්බෙන විශේෂ වාසිය ඕනම කෙනෙකුගේ ලකුණු ප්‍රමාණය 112කින් වැඩි වෙනවා. දැන් ඔබට 130ක් ලකුණු වැඩි වෙලා අද ඉන්න මට්ටමට වඩා 130ක් ලකුණු වැඩිලා මේ පුංචි පුරුදු ටිකෙන් පුළුවන්ද මේ දේ ජයග්‍රහණය කරන්න බැරිද? ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ලකුණු වැඩි වෙනවා. ඔබට තිබෙන මානසික ආතතිය අවම කරගෙන ඔබ ගන්න ලකුණු ප්‍රමාණයත් වැඩි කරගන්නට පහසු මඟ තමයි සනත් ගමගේ මහත්මයා ඔබට ඔය කියලා දුන්නේ. ඒ නිසා මේ දරුවන්ට තියෙන ඒ ලක්ෂණ අඩු කරගන්න, අවම කරගන්න, යහපත් මනසකින් යුතුව විභාගය ලියන්නට කරුණාකරලා රැස් කරගන්නට මේ ලැබෙන උපදෙස් ඔබේ ජීවිතයට ගලපා ගත්තොත් එහෙම ඔබට පුළුවන් කමක් ලැබී බොහොම හොඳින් ඔබට විභාගයට මුහුණ දෙන්නට. නැවතවතාවක් අපේ පින්නස් ස්වාමින් වහන්සේ වෙතයි මා යොමුවන්නට සූදානම් වන්නේ. පින්නස් ස්වාමින් වහන්සේ, ඕඩෑම අවස්ථාවක අපට තියෙන බලාපොරොත්තුවක් තමයි අධික ආශාවක් තමයි.
විභාගය ගැන වෙන්න පුළුවන් අධික බලාපොරොත්තුවක් තබා ගන්නවා. අපිට හිතනවට වඩා ඉස්සරහා ගැන අපි හිතනවා. විභාගයේ අපි හිතුවත් එහෙම ඔබට ගන්න පුළුවන් උපරිම උත්සාහයට ගන්න ලකුණු ප්‍රමාණයට වඩා ඔබ හිතින් හිතනවා ඊට වඩා ඔබට ගන්න පුළුවන් කියලා. එහෙම බලාපොරොත්තුව තියාගෙන ඉන්නවා විතරක් නෙමෙයි මේ බලාපොරොත්තුවට උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා බලාපොරොත්තුවක් විදිහට තියාගෙන තමන් ඉන්න මට්ටමේ මෙහෙම ඉන්නවා. දෙමෝපියන් ගොඩක් වෙලාවට ස්වාමින් වහන්සේ අනවශ්‍ය බලාපොරොත්තුත් මේ ළමයින්ට දෙනවා. ඔබට පුළුවන් මෙන්න මේ ප්‍රමාණය ගන්න. හැබැයි අනිත් ළමයාත් එක්ක සංසන්දනාත්මකව හැම වෙලෙම කියන්නේ එක්කෝ අල්ලපු ගෙදර ඉන්න ළමයෙක්ව, එක්කෝ පන්තියේ ඉන්න ළමයෙක්ව, එක්කෝ තමන්ගේ රාජකාරී කරන ස්ථානයේ ඉන්න ළමයෙක්ම. අන්න අර පුතානම් මෙහෙමයි ඔබට තමයි බැරි. අර පුතානම් මෙහෙමයි ඔබට තමයි බැරි. හැබැයි ඔබ දක්ෂ වෙන්න ඕන අනිත් කරාව පහු කරගෙන යන්න. මෙන්න මේ වගේ අධික බලාපොරොත්තු ගොඩක් මේ විභාගයේ ලියන දරුවන්ට නිමිස්සොල්නොත් ලැබෙනවා, සමාජයනොත් ලැබෙනවා, ඔබ විසින්වත් ඇති කරගන්නවා. පින්වත් ස්වාමීන් වහන්සේ මේක පහදා ගැනීම මම හිතනවා ඉතාමත් වැදගත් කියලා මේ විභාගයේ ලියන දරුදරියන්ට. ඔව් දරුවනේ, දැන් ඔබ පළමුවෙන්ම තේරුම් ගන්න ඕන දේ තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ දරුවනේ මේ ජීවිතයේ අවසානෙද? ජීවිතයේ අවසානේ නෙවෙයි. තේරුණා? දැන් අපි හිතමු අපි අපිට මේ විභාගෙන් වෙන්න තියෙන නරකම දේ මොකද්ද? විෂයන් නමේම මොනවා වෙන එකද? ෆේල් වෙන එක නේද? අපි හිතමු විෂයන් නමයෙන් ෆේල් වුණා. ජීවිතේ එතනින් ඉවර වෙනවද? ජීවිතේ එතනින් ඉවර වෙන්නේ නැහැ. තේරුණාද? දැන් ඒ සමහර දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ දැන් සමහර සාමාන්‍ය පෙළ ගොඩාක් අසාර්ථක වෙලා නමුත් ජීවිතේ ගොඩාක් වාසනාවන්ත කරගත දරුවෝ නැද්ද? ඉන්නවා. මතක තියාගන්න දරුවනේ මේ විභාගයක් කියන්නේ අපි ජීවිතේ මූණ දෙන එක කඩයිමක් විතරයි. දැන් ඔබේ වාසනාව ඔබේ ජීවිතේට මතුවෙන්නේ කොයි පැත්තෙන්ද කියලා ඔබ දන්නවද? කොයි පැත්තෙන්ද කියලා ඔබ දන්නේ නැහැ. ඉතින් අපි ඒක මතු කරගන්න ඕනේ. අපි ඒක පාද ගන්න ඕනේ. ඉතින් එතනදී අපොස සාමාන්‍ය පෙළ කියන්නේ අපි මූණ දෙන එක කඩයිමක් විතරයි. මේක මම හිතන්නේ මේ දරුවොත් තේරුම් ගන්න ඕන එකක්. විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ කවුද? මේ දරුවන්ගේ අම්මලා තාත්තලා. මොකද සමහර අම්මලා තාත්තලා පින්නත් අමිල කිව්වා වගේ පින්නත් සනත්ගමගේ මහත්මයා මේ දරුවන්ට අසීමිත පීඩනයක් දෙනවා. සමහර විට ඒ පීඩණයම හේතු වෙනවා දරුවගේ මානසික සමතුලිතතාවයේ බිඳිලා ළමයාට ගන්න තියෙන ප්‍රතිඵලයවත් ගන්න බැරි වීම පිණිස. මම මේ ළඟදී මට නරඹන්න ලැබුණා පුංචි ඒකාංගික නාට්‍යයක්. මං හිතන්නේ නාට්‍ය සියලුම ගුරුවරුන්ටයි සියලුම අම්මලා තාත්තලටයි සියලුම දරුවන්ටයි නරඹන්න සුදුසුයි. ඒ තමයි පින්නත් සනත්ගමගේ මහත්මයා විෂම භාග කියලා. මං හිතන්නේ සමහර විට ඔබතුමා නරඹලා ඇති. ඒ විෂම භාග කියන නාට්‍යයේ තියෙන මෙහිම කතාවක්. එක සහෝදරයෝ දෙන්නගේ කතාවක් ඒක. ඒ සහෝදරයෝ දෙන්න නියුන් සහෝදරයෝ. එක්කෙනෙක්ට හොඳට ගණන් හදන්න පුළුවන්. එක්කෙනෙක් ගණිතයට හොඳට දක්ෂයි. අනිත් එක්කෙනාට හොඳට එයා කලාවට දක්ෂයි. එයා සින්දු කියන්න දක්ෂයි. දැන් ඒ අධ්‍යක්ෂකවරයා කොච්චර ලස්සනට ඒක අධ්‍යක්ෂණය කරලා තියෙනවද කියන්නේ මහත්මයා. ඒකේ අකුරු යන වෙලාවේ පෙන්නන්නේ ළමයි ගණන් හදන එකක්. ඒත් ළමයෙක් මෙහෙම ගණන් හදනවා. ඒ ළමයාගේ අතයි ඒ ගණිත පොතයි තමයි පසුබිම වෙන්නේ. ඒත් එක්කම පසුබිමට ඇහින්නේ අනිත් ළමයා සින්දුවක් කියනවා. ඒ කියන්නේ දැන් දෙන්නගේ හැකියාව දෙකක්. දැන් දෙන්න පෙනුමට බැලූ බැල්මට එක වගේ. හරියට ගණන්වල විෂම භාග වගේ. එතකොට මේ ළමයි දෙන්නගෙන් එක ගුරුවරයෙක් අර ගණන්වලට දක්ෂ නැති දරුවා ලවා බලින් ගණන් හදවන්න හැදීම නිසා වෙන සිදුවීම තමයි ඒ නාට්‍ය පුරාවට කියා දෙන්නේ. ඉතින් එතකොට දැන් ඒ නාට්‍ය අවසානයේදී අපිට තේරෙනවා මේ දරුවෝ එකිනෙකාට ස්වාධීන වූ හැකියාවන්ගෙන් යුක්තයි. දැන් අර ගණන් හදන්න දක්ෂ කෙනාට සමහර විට ලස්සනට සින්දු කියන්න බෑ. නමුත් සින්දු කියන්න පුළුවන් කෙනාට ගණන් හදන්න බෑ. එතකොට නමුත් මේ දෙකම හැකියාවන් දෙකක්. ඉතින් ඒ නිසා දරුවනේ අපි තේරුම් ගන්න ඕනේ අපි හැමෝම එක වගේ නෙවෙයි. දැන් අම්මලා තාත්තලට සමහර විට අම්මලා තාත්තලා ආසා
ලංකාවේ තමන්ගේ දරුවා විභාගයෙන් පළවෙනියා වෙනවා දකින්න. නැත්තම් ඒ නමයක් එක්ක අපේ ළමයා පාස් වෙනවා දකින්න. ඒ නිසාම ඒකට උත්ප්‍රේරණයක් විදිහට සමහර වෙලාවට බාහිර ලෝකයේ තියෙන උදාහරණ පෙන්නලා ඒකම කරන්න කියලා හරියට අර අර අච්චුවකට දාලා ඒ අච්චුවෙන් මොන හරි එකක් ගන්නවා වගේ මේ ළමයාත් අර අච්චුවට දාන්න හදනවා. නමුත් ඒ දරුවා ඒ අච්චුවෙන් හැදිච්ච කෙනෙක් නෙවෙයිනේ. එකිනෙකාට තියෙන වෙනස් වෙනස් හැකියාවන්. ඒ නිසා දරුවනි ඔබ තේරුම් ගන්න ඔබ මේ ලෝකෙට ඉපදෙච්ච වාසනාවන්ත දුවෙක් වාසනාවන්ත පුතෙක්. ඔබේ ජීවිතේ අනාගත සාර්ථකත්වය කියන්නේ නිකම්ම නිකම් විභාග පාස් වීම විතරක් නෙවෙයි. සමහර විට ඔබේ ජීවිතේ අනාගත සාර්ථකත්වයේ තියෙන්න පුළුවන් වාහන අලුත් වැඩියා කිරීම තුළ. සමහර විට ඔබේ ජීවිතේ අනාගත සාර්ථකත්වයේ තියෙන්න පුළුවන් වෙළඳාම තුළ. තවත් සමහර විට ඔබේ ජීවිතේ අනාගත සාර්ථකත්වයේ තියෙන්න පුළුවන් ලස්සනට ගායනා කිරීම තුළ. අපි ඒක දන්නේ නැහැ. එතකොට ඔබට ඔබේ ජීවිතේ උරගා බලන්න ඕනේ. ඔබ නොයෙක් දේවල් වලට උත්සාහ කරද්දී ඔබට තේරෙවි ඔබ යා යුතු මාවත. ඒකදී තමයි අර මම කිව්වේ සනත්ගමගේ මහත්මයා අපි තුනුරුවනේ ආශිර්වාදයක් දෙමව්පියන්ගේ ආශිර්වාදයක් ලබද්දී නිරන්තරයෙන්ම අපි හරි පාරේ යා යුතු තැනට යනවා. මොකද දැන් අපි අන්තිමට ගත්තහම වෙන දේ සතුටෙන් ජීවත් වෙලා අන්තිමට මොකද වෙන්නේ අපිට? අපි මහාචාර්යවරයෙක් වුණත් අපි මේ ලෝකේ ප්‍රධාන සංගීතඥයෙක් වුණත් ඊට පස්සේ අපි මහා විද්‍යාඥයෙක් වුණත් අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට අපි ඔක්කොම අතහැරලා යනවනේ. එතකොට අපි කිසි දෙයක් ගෙනියන්නේ නැහැ. අපි අපේ ශරීරය ගෙනියන්නේත් නැහැ. අපි ජීවිත කාලය පුරා හම්බ කරපු දේවල් ගෙනියන්නේත් නැහැ. කොටින්ම කිව්වොත් ওই විභාගයේ රිසල්ට් සීට් එක. ඒ කියන්නේ මේ ප්‍රතිඵල සටහන ගෙනියන්නේත් නැහැ. ඒ ඔක්කොම දාලා යන්නේ. ඒ නිසා මතක තියාගන්න දරුවනි අන්තිමට අපි ගෙනියන්නේ අපි කරපු හොඳ දේත් නරක දේත් විතරයි. ඒ නිසා ජීවත් වෙන කාලේ ඔබට සතුටින් සමාජයට වැඩදායී විදිහට ජීවත් වෙන්න යම් උපකාරයක් වෙනවා ඔබ ලබන දැනුම. ඒ නිසා මේ විභාගයේ ජීවිතයේ අවසානය කියලා හිතන්න එපා. නමුත් සාමාන්‍ය පොදු රටාව තුළ අපිට මූණ දෙන්න සිදු වෙනවා විභාගවලට. ඒ නිසා ගොඩාක් හොඳට සතුටින් විභාගයට මූණ දෙන්න. ඔබේ ජීවිතයේ තවත් කෙනෙක්ගේ ජීවිතේ ඔබේ ජීවිතයට අච්චුවක් කරගන්න එපා. ඔබ ස්වාධීනව ඔබේ ජීවිතේ ගත වෙන්න දෙන්න. එතකොට සමහර විට අර අච්චුව විදිහට ඔබට පෙන්නපු කෙනාට වඩා ගොඩාක් සාර්ථක ගොඩාක් ලස්සන ජීවිතයක් ඔබට උපදවා ගන්න ලැබේවි. නමුත් ආදර්ශයට ගත යුතු අය ඉන්නවා. ඒ අයගෙන් ආදර්ශ ගත්තට කමන්නේ. ඒ අච්චුවෙන්ම ඔබේ අනාගතය නිර්මාණය කරගන්න හදන්න එපා. ඉතින් ඒ නිසා අර විභාගය ගැන අනවශ්‍ය බලාපොරොත්තු ගොඩාක් තියාගන්නත් එපා. නමුත් යම් හීනයක් තියෙන එක, ඒ කියන්නේ යම් අපේක්ෂාවක් තියෙන එක විභාගයේ සමත් වෙන්නේ ඒක අපිට උපකාර වෙනවා. අනවශ්‍ය විදිහට ආසාවල් තියාගන්නේ නැතුව අපි විභාගෙට අවශ්‍ය හේතු සකස් කරලා අවශ්‍ය දැන් අපේ මහත්මයා කියලා දුන්නා මේ දවස් 10 ගත කරන්න ඕනේ ආකාරයේ. ඊට පස්සේ අපි දැන් පාඩම් කරලා තියෙනවා. සමහර විට සමහර අයට පාඩම් කරන්න බැරි වෙන්නේ නැති. නමුත් දැන් ඉඳලා අපි සකස් කරන හේතු මත අපි අනාගතයේ තීරණේ වෙයි. ඉතින් අපි සතුටින් ඒකට මුණ දෙමු. බොහොම පින් ස්වාමීන් වහන්සේ මේ කාරණා අපිට පැහැදිලි කර දෙනවාට නිෂ්පාදක මණ්ඩලය කියනවා දැන් වෙලාව පැයකුත් ඉක්ම ගිහිල්ලාලු. අපි වැඩසටහන පටන් අරගෙන තාම හිතාගන්න බැරි වුණා මෙච්චර ඉක්මනට කොහොමද පැය ගියේ කියලා. බොහොම හොඳින් මේ කාරණා ඔබට වැටහෙනකොට ඔබේ ජීවිතයට දැනෙනකොට මේ කාරණා බොහොම පැහැදිලිව ගලාගෙන යනකොට මේ කාලය යනවා අපිට තේරෙන්නේ නැහැ. මේ කාරණා ඔබේ හිතට බද්ධ වෙන ආකාරයත් හරිම පුදුමයි. ඒ හින්දා තමයි මේ කියන කාරණා ඉතාමත් වැදගත් ලෙස අවධාරණය යොතුවම ඔබේ ජීවිතයට ගලපා ගන්නට ඕන. ඔබට තියෙන්නේ එක විභාගයක්. තව දින 10කින් මේ විභාග ඉලක්කය ජයගන්න කාටවත් කරදරයක් නොවන හොඳම මඟ තමයි අප ඔබට කියලා දෙන්නේ. අපස සාමාන්‍ය පෙළ විභාගයේ ලියන මේ දූ දරුවන් වෙනුවෙන් තමයි අප මේ කාලය වෙන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම සමබර මනසකින් යුතුව කොහොමද අප විභාගයට මුහුණ දෙන්නේ කියන ආකාරය පිළිබඳව තමයි අද දිනේදී අපි කතා කරන්නේ. විශේෂයෙන්ම කඩුවෙල හේවාගම මහමෙවුනාව බෝධිඥාන භාවන අසපුවට දරු දැරියන් බොහෝ ප්‍රමාණයක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම මා දන්නවා ශ්‍රද්ධා රූපහානේ ඔස්සේ ලංකාව පුරා ලොව පුරා බොහෝ දරුවන් අපිව නරඹනවා. ඒ සියලු දෙනා වෙනුවෙන්මයි අද දිනේදී අප මේ වැඩසටහන පින්වත් දරුවන් වෙනුවෙන් දායාද කරන්නේ.
විභාගය ආසන්න දින කිහිපයක් තිබේදී පින ස්වාමීන් වහන්සේ අපේ මේ දරුවන්ට ආරාධනාවක් කළා ඔබට යම් කිසි ගැටලු තියෙනවා නම් අපිට කියන්න අපිත් එක්ක එකතුලා ඉන්න දරුවන්ට මේ කතා කරපු කාරණා වලට අමතරව අපිට ගැටලු ගණනාවක් ලැබිලා තියෙනවා සමාන කාරණා අපි ඇත්තටම පැහැදිලි කරපු දේවල් ඒව තමයි ගොඩාක් දෙනකොට තියෙන කාරණා ඒ වගේම වෙනස් වෙනස් කාරණාත් අපිට ලැබිලා තිබුණා පින ස්වාමීන් වහන්සේට එක ගැටලුවක් අපි ලබා දුන්නා පින ස්වාමීන් වහන්සේ මා කැමති මේ ගැටලුව මතක් කරලම මේ දරුවන්ට අනුකම්පා සහිතවම පිළිතුරක් ලබා දෙනවා නම් ඔව් එක දරුවෙක් අහලා තියෙනවා පාඩම් කිරීමේදී විවිධ සිතිවිලි පහළ වේ. උදාහරණ පාසලේ සිදුවීම්. මේකට පිළියමක් වශයෙන් මොකද්ද කරන්න ඕන කියලා අහනවා. මෙහිමයි දරුවනේ. මේ නිසා තමයි අර අපි ඔබට කිව්වේ අපි ආධ්‍යාත්මික වශයෙන්ොත් යම් පුහුණුවක් තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි අපේ සිතත් පුරුදු කරන්න ඕනේ. දැන් අපි දැන් කයින් කරන දේවල් වලදී අපි අපේ කය පුරුදු කරන්න ඕනේද නැද්ද? දැන් අපි හිතමු කෙනෙකුට පීනන්න ඕනේ. එකපාරට වතුරට පැන්නා කියලා යාට පීනන්න පුළුවන්ද? පීනන්න බෑ. යම් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තුල තමන්ගේ අතත් කකුලත් භාවිතා කරලා පීනන හැටි ඉගෙන ගත්තොත් ඒ කෙනාට පුහුණුව තුල පීනන්න පුරුදු වෙනවා. අන්න ඒ වගේ දරුවනේ අපි අපේ සිතත් පුහුණු කරන්න ඕනේ. දැන් සිතේ ස්වභාවය තමයි නොයෙක් දේවල් හිතෙන එක. නොයෙක් දේවල් හිතෙන එක තමයි හිතේ ස්වභාවය. එතකොට ඒ නොයෙක් දේවල් තේරුමක් නැතිව අපිලිවලට හිතන්න පුරුදු වෙච්ච අපි අර අනවශ්‍ය සිතිවිලි අයින් කරලා ඒ වෙනුවට අපට අවශ්‍ය දේ හිතන්න පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒ පුහුණුවට අපි කියන්නේ භාවනාව කියලා. යම් කෙනෙක් භාවනාවක් පුහුණු කරොත් ඒ කෙනා පුරුදු වෙනවා එක වෙලාවට එක දෙයක් පිළිබඳව අවධානයෙන් ඒ පිළිබඳව Tamange සිතිවිලි ධාරාව යොමු කරන්න. දැන් අපේ සනත් ගමගේ මහත්මයා කිව්වා අර මල් කඩද්දි පවා වෙන ඒවා ගැන හිතන්නේ නැතුව ඒ අප්‍රමාණ මෛත්‍රී සිතකින් එක් කරන්න කියලා. ඉතින් ඒක පවා භාවනාවක් බවට පත් වෙනවා. දැන් ඔබ තෙරුවන් වන්දනා කිරීම පවා ඔබට භාවනාවක් බවට පත් වෙනවා. හරියට තුනුරුවනේ ಗುಣ සිහි කරමින් එක කළොත් ඒ වගේම දවසේ යම් වෙලාවක් යම් භාවනාවක් පුරුදු කළොත් ඒකත් ඔබේ මානසික සමබරතාවයට බොහොම උපකාර වෙනවා. නමුත් දැන් තව දවස් 10යිනේ තියෙන්නේ. දැන් මේකෙදි අපිට එකපාරට දැන් අර ලොකුවට ඒක පුරුදු කරන්න ගියා කියලා එකපාරට පුරුදු කරගන්න බෑ. ඒකට මොකද්ද කරන්න ඕනේ? ඒකට කරන්න ඕන දේ තමයි දැන් මේ දවස් 10යිදී ඔබ දරුවනේ ඔබේ හිත කැළඹෙන්න තියෙන අවස්ථා අවම කරගන්න. ඒ සඳහා තමයි අර සංගාරව සූත්‍රයේ සඳහන් වෙන කරුණ මම ඔබට කියලා දුන්නේ. දේවල් පහක් කියලා දුන්නා. අපි මග හැරිය යුතු දේවල් කීයක්ද? පහක්. මොනවද දේවල් පහ? එකක් කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡා. දැන් සමහරට ඔබ මේ ඉගෙන ගන්න දේ ඔබේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේම ප්‍රශ්නයක් විදිහට ඒවිද දන්නේ නැහැ. පංච නීවරණ මොනවද කියලා. ඉතින් මේක ඔබ දරුවනේ මෙන්න මේ පහෙන් අයින් වුණොත් මේ නීවරණ පහෙන් අයින් වුණොත් ඔබට අනවශ්‍ය විදිහට ඇති වෙන්න තියෙන සිතිවිලි ගණනාවක් ඔබෙන් බැහැර වෙනවා. ඉතින් ඒ නිසා අද ඉඳලා ඒක පුරුදු කරන්න මම අර මුලින් කියලා දුන්න කරුණ ටික පුරුදු කරන්න. ඒ ටික පුරුදු කිරීමෙන්ම අනවශ්‍ය විතර්කයන් අනවශ්‍ය සිතිවිලි බොහෝ ප්‍රමාණයක් ඔබේ ජීවිතයෙන් බැහැර කරගන්න පුළුවන් වේවි. ඉතින් දැන් ඔබට පාඩම් කරද්දී පවා වෙන වෙනම මතක් වෙනවා නම් ඒ වෙලාවට හිතන්න මම දැන් පාඩම් කරන වෙලාව මේ දේවල් හිත හිත ඉඳලා වැඩක් නැහැ. ඒ නිසා මම දැන් ආයිත් පාඩම් කරන එකට හිත ගන්නවා කියලා තමන්ගේ සිහිය පිට ගිය බව සිහියෙන් දැනගෙන සිහියෙන්ම නැවතත් පාඩම වෙත යොමු වෙන්න. ඉතින් ඒකත් අපි හිත එක්තරා විදිහට පුහුණු කිරීමක්. ඉතින් ඒ පුහුණු කිරීමෙන් පවා ඔබට යම් යහපත් ප්‍රතිඵල ලබා ගන්න හැකියාවක් ලැබේවි. මම හිතනවා ඒ ගැටලුව ලියපු දරුවාට වගේම බොහෝ දෙනෙක් ඒ වගේ සමාන ගැටලු ඉදිරිපත් කරලා තිබුණා. ඒ සියලු දෙනාටමත් පින්වත් ස්වාමින් වහන්සේ ලබා දුන්න පිළිතුර ප්‍රමාණවත් වන්නට ඇතයි කියලා. සනත් ගමගේ මහතාන්දෙනි ඔබතුමාගෙන් අහන්න ප්‍රශ්නයක් තිබුණා. මට කලින් ඒක අහන්න අමතක වුණා. අමතක වෙන එක මටත් තියෙනවා. ඒ අමතක වීම කියලා කියන්නේ දැන් විභාගයේ ලියද්දී
කෙනෙකුට අමතක වෙන්න පුළුවන් නේ අපි කියන දීර්ඝ කාලීන අමතක වීම නෙමෙයි තාවකාලික අමතක වීමවා සමහරලාට අපි හිතමුකෝ ඔබේ අතර ප්‍රශ්න පත්‍රය ලැබුණා ලැබුණට පස්සේ ඔබ පාඩම් කරගෙන ගිහිල්ලා තිබුණා හැබැයි ප්‍රශ්න පත්‍රය අතට ගත්ත ගමන් අර හිතේ තිබුණ ඔක්කොම ටික අමතක වෙලා යනවා ඊට පස්සේ මතක් කරගන්න උත්සාහ කරාට සමහරලාට මතක නැති වෙනවා එතකොට ඔබට තව ඝට්ටනයක් තියෙනවා වෙලාවත් එක්ක මොකද ඔබට හිතන්න කාලයක් නැහැ වෙලාව යනවා ප්‍රශ්න පත්‍රය ලියන්න තියෙන වෙලාව ඉවරුණාට පස්සේ ශාලාවෙ ඉන්න ආචාර්යවරු ඇවිල්ලා ප්‍රශ්න පත්‍රය අරගෙන යනවා ඒ හින්දා හිත හිතා ලියන්නත් වෙලාවක් නැති වෙලා යනවා මේක බොහෝ දිනකට තිබෙන ගැටලුවක් ඒ නිසා මා කැමැති ඔබතුමාගේ අවධානය යොමු කරනවා නම් මේ ගැටලුවට පිළිතුරක් ලබා දෙන්නට මේ ප්‍රශ්නේ මම කොටස් දෙකකට උත්තර දෙන්නම් පුතේ පුතාට හිටපු ගමම්ම ප්‍රශ්නයක් එනවා ඉතාමත්ම අමාරු ප්‍රශ්නයක් මේ අමාරු ප්‍රශ්නේ ආපු ගමන් එකපාරට සියලු දේ අමතක වෙලා යනවා හැමදේම එපා වෙනවා ඔබට අමාරුම ප්‍රශ්නයක් ආවොත් ඔබ හුඟක් සන්තෝෂ වෙන්න ඇයි අමාරුම ප්‍රශ්නයක් දෙන්නේ අර සුපිරිම ළමයි 100ට 2 3 තෝරන්න අමාරුම ප්‍රශ්නේ ආපු ගමන් මොකද වෙන්නේ පුතේ අර කවුරු හරි ළමයිකු ඒ ප්‍රශ්නේම නැවත නැවත ඇලෙමින් සිටිනවා ඇලීම සහ ගැටීම දෙකම ලකුණු වලට හානි කරයි ජීවිතේට වගේම ලකුණු වලටත් හානි කරයි අර අමාරු ප්‍රශ්නයක් ආපු ගමන් ඔයා හිතන්න අනේ හොඳයි මෝඩ දරුවෝ නම් මේකෙම ඉන්නවා මම බුද්ධිමත් දරුවෙක් මං ඊළඟ ප්‍රශ්නට යනවා අර ප්‍රශ්නේ අමතක කරන්න ස්තුතිවන්ත වෙන්න පින් දෙන්න හදපු කෙනාට එහෙම අමාරු ප්‍රශ්නයක් දුන්නාට පින් දෙන්න හදවතින්ම පින් දෙන්න දීලා ඊළඟට ප්‍රශ්නට යන්න මොකද පුතේ 95%ක්ම ළමයි අර ප්‍රශ්නේ අල්ලගෙන ඒ ප්‍රශ්නෙට දඟලනවා උත්තර දෙන්න මේ පින්වත් දරුවෝ කිසි කෙනෙක් එහෙම කරන්නේ නැහැ ඔබ මොකද කරන්නේ ඔබ ඊළඟ ප්‍රශ්නට ගියා දිගට ගිහිල්ලා ඉවර කරලා ආපහු ඉස්සරහට එනවා අර මුල් ප්‍රශ්නෙට අමාරු ප්‍රශ්න වලට උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් ආව නම් මොකද කරන්නේ අතෑරියා ගියා අමතක වුණාම දැන් ඔබ හොඳට පාඩම් කරලා දන්න එක ඒ වගේම මෙතන තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේ දවස්වල මම පාඩම් කරලා ඉවර නැහැ විෂයන් නැමෙම කවර් කරලා නැහැ පුතේ කිසි දරුවෙකු මුළු විෂය නැමෙම කවර් කරලා විභාගෙට එන්නේ නැත එන්නේ නැහැ ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි ඕක අනිත් එක ඔයාට තව මාසිකින් විභාගේ කල් දැම්මා කියන්නේ මොන කරි වෙලා මාසිකින් විභාගේ කල් දැම්මත් ඒත් ඔයාගේ විභාගේ පාඩම් කිරීම අවසන් වෙන්නේ නැත මොකද මේ ඇතුලේ ඉන්නකොට හැමතිස්සෙම හිතෙන්නේ මං තාම පාඩම් කරලා නැහැ කියලා. ඒ හින්දා මේ දවස් 10 පාඩම් කිරීම සම්පූර්ණයෙන්ම නවත්තා. හරි වගකීමෙන් කියනවා පාඩම් කරන්න එපා. ඒ වෙනුවට පේපර්ස්ම කරන්න. පේපර්ස්ම කරන්න. පහුගේ පේපර්ස්ම කරන්න. දැන් අමතකුණොත් මොකද කරන්නේ? පළවෙනි දේ පුතේ වතුර බෝතලේ ගන්න. වතුර ටිකක් කටට ගන්න. මොකද කරේ දිව උඩට වතුර ටිකක් දීලා ඒ වතුර ටික උඩු තල්ලේ හොඳට ගාවන්න වතුර ටික දිවට අරගෙන උඩු තල්ලේ හොඳට ගාවන්න වතුර ටික රස විඳින්මින් බොන්න මොකද පුතාගේ මොලේ 85%ක්ම තියෙන වතුර වතුර අඩු වුණ ගමන් අමතක වෙනවා ඩිහයිඩ්‍රේෂන් එකක් එනවා පාඩම් කරනවා කියලා කියන්නේ උත්තර ලියනවා කියලා කියන්නේ මොලේ හොඳටම වැඩ කරන වෙලේනේ. ඒ වෙලේ වතුර 85%කට වැඩිය තියෙන්න ඕනේ. මේක බීපු ගමන් ඔබ අර ප්‍රශ්නේ අමතක කරලා මේක බොනවා. මොකද වෙන්නේ? අන්න අර සාංගහරව බ්‍රහ්මණයාට බුදුහාමුදුරුවෝ දේශනා කරා වගේ වතුර පෑදෙනවා. වතුර පෑදුන ගමන් මතු වෙනවා. දෙවෙනි කරුණ ඇඟිලි මෙන්න මේ වගේ මගේ ක්ලෝස් අප් එකක් දෙන්න. මේ දබරැඟිල්ලයි මාපටැඟිල්ලයි දබරැඟිල්ලයි මාපටැඟිල්ලයි තද කරගන්න හොඳට මෙහෙම තද කරගත්තා මේ තද කරගත්තන් පස්සේ දබරැඟිල්ලත් මාපටැඟිල්ලත් එන්ඩෝෆින්ස් හැදෙන්න පටන් ගන්න ඔළුවේ එවිට ඔබට පිරිතුරු ලැබෙනවා තුන්වෙනි කරුණ විශේෂයෙන්ම ශ්‍රද්ධා රූපවාහිනිය අහන පුතාලා නම් මේ කරුණ හොඳටම දන්නවා තේරුම් ගන්න පුළුවන් අඩුම තරමින් මේ දවස් 10වත් සිංහල විෂය පාඩම් කරන විට ඔබට සිංහල උගන්වපු ගුරුවරුන්ට
මෙත් මෛත්‍රී කරන්න මෙත් වඩන්න ඔවුන්ට මෙත් වඩලා පාඩම් කරන්න පාඩම් කළා නිමුණෙන් පස්සේ ආපහු පිං අනුමෝදනා කරන්න මොකද ඒ ගුරුවරු ඔබට උගන්වන්න පස්සේ පුතේ මේකෙදී මේ විශ්වය තුල ඔබත් ගුරුවරයාගේ අතර තියෙන බැඳීම ශක්තිමත් වෙනවා ඔබ විභාගෙ වෙලේ අමතක වුණා ප්‍රශ්නේ දැන් ප්‍රශ්නේ අමතක වුණා ඔබ ඉස්සෙල්ලා මොකද කරන්නේ අර වතුර බිව්වා ඇඟිලි තුඩු මෙහෙම තද කරලා හොඳට හුස්මක් කරගෙන පිට කරා ගැඹුරු හුස්මක් කරගෙන පිට කරා පිට කරලා උගන්නපු ගුරුවරයාගේ රූපය මනසින් දැක්කා මනසින් දැකලා ඒ ගුරුවරයාට අසීමිත භක්තියකින් මෛත්‍රී කරන්න මෙත් වැඩන්න මට මේ සර් උගන්නපුවාට මිස් මට උගන්නපුවාට සංසාරේ උපදින හැම ආත්මයක් ගානේම කෙරඹ ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනාව කරලා ප්‍රශ්න කියන්න සර්ට ප්‍රශ්න කියන්න හිතින් කියන්න ඔබට පිළිතුර ලැබෙනවාමයි පිළිතුර ලැබෙනවාමයි ඒත් පිළිතුර ලැබුණ නැත්නම් ඊළඟ ප්‍රශ්නෙට යන්න කොයි වෙලේ හරි එක සැනින් එසැනින් මේ උත්තරේ එනවා ඒ උත්තරේ ආපු ගමන් උත්තරේ පැත්තකින් ලියලා ලියමින් හිටපු ප්‍රශ්නෙට උත්තර නිම කරලා විතරක් අර ප්‍රශ්නෙට ලියන්න හැබැයි ඒක එකපාරට ආව වගේම නැවතත් එකපාරට යන්න පුළුවන් මෙමරි බ්ලොක් එකක් කියන එක බොහෝ දරුවෙකුට එක්සෑම් එක වෙලේ සිද්ධ වෙන එකකින්ද ඔයාට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි හරි අපි හිතමු පුතේ ඔබට ඒ MCQ එකට ඒ කොටසට උත්තර ලියන්න බැරි වුණා කියලා මතක තියාගන්න ලකුණු 75ට වැඩි වූ ගමන් ඔබට ඒ සාමර්ථයක් ලැබෙනවා එක ප්‍රශ්නයක් අමතක වුණා කියන්නේ ඒ සාමර්ථයක් නැහැ කියන එක නෙවෙයි ඒකින්ද ලැබෙන දේ බාර ගන්න ඒ වෙලේ ඉතාමත්ම ප්‍රබෝධයෙන් පිළිතුරු ලියන්න විශ්වාසයෙන් පිළිතුරු ලියන්න ප්‍රබෝධියත් විශ්වාසයත් ඇති තැන ලකුණු ලැබෙනවාමයි සනත්කමගේ මහත්තයා බොහොම පැහැදිලිව ඔබට ඒ කාරණා කියලා දුන්නා මම කැමති ඒ කාරණේම පින්වත් ස්වාමින් වහන්සේට යම් කරන්න විශේෂම මේ බය ඇතිවීම බොහෝ දෙනෙකුට තියෙන දෙයක් නේ දැන් මේ අමතක වීමත් විභාගයේ තියෙන බයත් එක්ක ඇති වෙන දෙයක් බොහෝ දෙනෙකුට ප්‍රශ්න පත්‍රය අතර ලැබුණාට පස්සේ බය වෙනවා බය වුණාට පස්සේ අමතක වෙනවා ඒ නිසා පින්වත් ස්වාමින් වහන්සේ මේ විභාගයේ ලං වෙන්න මේ දරුවන්ට තියෙන බය වැඩි වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වන්නේ කොහොමද මේ බය නැති වෙන මාර්ගය අපිට අනුකම්පාවෙන් යුතුවම පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ ඔව් මේ බය නැති කරගන්න තථාගතයන් වහන්සේ අපට වදාළේ බය තැති ගැනීම ඇති වෙන වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න කිව්වා කවුරු ගැනද බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරද්දී බය තැති ගැනීම නැති වෙලා යනවා එතකොට දැන් අපේ පින්වත් මහත්මයා සඳහන් කළ අර මෝර පිරිත ගැන විස්තරේ මේ මෝර පිරිත කියන්නේ දරුවනි බොහෝම බලගත් පිරිතක් අපගේ මහා බෝසතාණන් වහන්සේ මොනර ජීවිතයක ඉපදිලා ඉඳිද්දී හැමදාම උදේට නැගිට්ටහම මේ මෝර පිරිතේ තියෙන කරුණ සිහි කළා හැමදාම රාත්‍රියට දවස නිම වෙද්දී මේ මෝර පිරිතේ තියෙන කරුණ සිහි කළා මෝර පිරිතේ තියෙන්නේ විමුක්තියට පත්වෙච්ච උතුමන්ට ඒ කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට උන්වහන්සේලා ලබාගත් මේ විමුක්තියට උන්වහන්සේලා අවබෝධ කරපු ධර්මයට වන්දනා කරලා ඒ බෝසත් මොණරා ප්‍රාර්ථනා කරනවා මේ හේතුවෙන් මට යහපතක් වේවා කියලා. ඉතින් මේ මොණරාට කිසි කරදරයක් උනේ නැහැ කියනවා ජීවත් වෙනකන් එකම එක දවසක් ඒ කරුණ සිහි කරන්න බැරි වෙච්ච දවසේ මොකද වුනේ උගුලකට හොුණා. ඉතින් පින්වත් දරුවනේ ඒ නිසා මේ දරුවෝ හැමදාම උදේ හවස මෝර පිරිත සජ්ජහායනා කරන්න අද ඔබට මෝර පිරිත ලැබේවි ඒ කාඩ්පත. ඒ වගේම ඔබ නිතර බුදුරජාණන් වහන්සේව සිහි කරන කෙනෙක් වෙන්න මම ඔබට පුංචි දෙයක් කියලා දෙන්න. ඒ තමයි විභාගෙට ගිහිල්ලා ඉඳගත්තට පස්සේ දැන් තාම ඔබට සමහර විට ඒ ප්‍රශ්න පත්‍රේ දැන් බෙදාගෙන වෙලාව තියෙනවනේ. ඒ වෙලාවේ අර මුලින්ම ඔබට විභාගෙට පාඩුවක් නොවන විදිහට ඊට කලින් ඔබ මොහොතකට ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන හොඳ හුස්මක් ගන්න. අපේ සනත්ගමගේ මහත්මයා හරි ලස්සන දෙයක් කිව්වා ඒ තමයි මේ ඇඟිලි දෙක එකට
තද කරන්න කියපු එක ඒක අතීතයේ ඉඳලම පාඩම් කරද්දි සහ පාඩම් මතක තියාගනිද්දි අතීතයේ ඉඳලා පින්වත් ස්වාමින් වහන්සේලා පවා පුරුදු කරපු එක මට මතකයි මට ඔය කරුණ කියලා දුන්නේ අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අපි පැවිදි වෙච්ච මුල් කාලේ අපි ලොකු ස්වාමින් වහන්සේ අපිට ඒ කාලේ අංගුත්තර නිකාය සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ මුල ඉඳලා පාඩම් කරවන්න පටන් ගත්තා එතකොට දැන් ඒ ඒකෙදි ලොකු ස්වාමින් වහන්සේ අපිට මුලින්ම කිව්වේ හරි දැන් ඉස්සලා ඇස් දෙක පියාගෙන අතේ ඇඟිලි මෙහෙම තියාගෙන තියාගන්න තියාගෙන දැන් මම මේ කියන එක හොඳට අහගෙන ඉඳලා ඊට පස්සේ කියන්න කිව්වා හරි පුදුමයි හරි පුදුම විදිහට මතක හිටිනවා දරුවනේ ඒ කරුණටම අවධානය යොමු කරලා සිහි කරත් දැන් මේක මේ අවුරුදු 10කට 12කට කලින් මම ඉගෙන ගත්ත දෙයක් ඉතින් මට තාම මතකයි ඉගෙන ගත්ත සූත්‍ර ඉතින් අංගුත්තර නිකායේ පළවෙනි සූත්‍රය ගත්තොත් නාහං භික්කවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සාමි ආදී වශයෙන් දිගට දිගට යනවා එතකොට ඒක හරි ලස්සනයි අපිට හරියට මතක හිටတာ එතකොට ඒ ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්න කරුණම දැන් අපේ මහත්මයා කියද්දි මට යලි සිහි වුණා ඒ තමයි මේ මේ ඇඟිලි දෙක එකට මෙහිම තද කරගන්න තද කරගෙන ඔබ වෙන මොනවත් හිතන්නේ නැතුව ශාස්ත්‍රුන් වහන්සේව සිහි කරන්න කවද සිහි කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේට අපට සරණ තියෙන බුදුරජාණන් වහන්සේගේ ඒ නිසා තතහාගත බුදුරජාණන් වහන්සේව සිහි කරන්න කොහොමද සිහි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නමය ඔබ දන්නවා මොනවද බුදු ගුණ නමය අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න ආදී කොට ඒ ගුණ නමේ සිහි කරන්න දැන් ඔබට සමහර විට මෝර පිරිත පාඩම් කරගන්න මේ කාලේ අමාරු වෙනවනේ නමුත් ඔබ ඉතිපිසෝ ගාතාව දන්නවද නැද්ද දන්නවා ඔබ ඇස් දෙක පියාගෙන මිහිරට හිතෙන් ඉතිපිසෝ ගාතාව කියන්න මොකද කරන්නේ හිතෙන් ඉතිපිසෝ ගාතාව කියන්න බුදුරජාණන් වහන්සේව සිහි කරමින් මෙන්න මෙහිම ආ කවුරුත් දැන් ඇස් දෙක පියාගන්න අපි දැන් ඒක කරමු ඇස් දෙක පියාගෙන අතේ දැන් මේ ඇඟිල්ලට තද කරගන්න අතද කරගන්න හරි දැන් ඇස් දෙක පියාගෙන හොඳට අහගෙන මං කියන විදිහටම කියන්න බලන්න ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදීව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදීව මනුස්සානං බුද්ධෝ භගවාති ඔය විදිහට දරුවනේ ඔබ හිතෙන් කියන්න එකපාරක් හිතෙන් කියන්න හිතෙන් කියලා හිතන්න ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා හිතන්න ඒ කරලා ඔබ සිහි කරන්න මේ බුදු සසුනේ ප්‍රඥාවන්තයින් අතර අගතනතුර ලැබූ සාරිපුත්ත මහරහතන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා කියලා සිහි කරන්න ඉසල බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා ඔබ හිතන්න අනන්ත බුදු ගුණ බලයෙන් මාහට සීලු යහපත වේවා මාගේ ජීවන කඩේම් සුවසේම ජය ගන්න ලැබේවා කියලා හිතන්න සාරිපුත්ත මහරහතන් වහන්සේව සිහි කරලා මහා ප්‍රඥාවන්තයින් අතර අගතනතුර ලැබූ
සාරිපුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාර වේවා කියලා නමස්කාර කරලා හිතන්න. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥා මහිමින් බිඳක් මාහටද පිහිටත්වා. මාහටද වහා කරුණ තීරුන් ගැනීමේ හැකියාව පිහිටත්වා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ මහිමයෙන් කියලා හිතන්න. ඊට පස්සේ ඔබ තව එක දෙයක් කරන්න ඕනේ. ඒ තමයි දරුවනි ඔබ හිතන්න මතක ශක්තිය ඇති අය අතර අගතනතුර ලැබූ ආනන්ද මහරහතන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා. මතක ශක්තිය ඇති භික්ෂූන් අතර අගතනතුර ලැබූ ආනන්ද මහරහතන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් මාගේ මතකයේද මනාව පිහිටත්වා කියලා ඔබ හිතෙන් හිතලා හොඳ හුස්මක් අරගෙන ඇස් දෙක අරින්න. ඕක මං හිතන්නේ අපේ සනත්ගමගේ මහත්මයා කිව්වනේ දැන් අර උදේ 8:00 ඉඳලා කී වෙනකන්ද 11:00 වෙනකන් ආයේ 12:00 ඉඳලා 3:00 වෙනකන් ඔය වෙලාවට පාඩම් කරන්න කලින් ඒක පුරුදු කරන්න දරුවනි අර විභාගෙට සූදානම් වෙන කාලෙදී විභාගේ දවසෙත් කරන්න ඔබට බය තැති ගැනීම නැති වෙලා යාවි. යම් විදිහකට විභාගේ මැදදි හරි බයක් තැති ගැනීමක් ඇති වුණොත් ඇස් දෙක පියාගෙන ශාස්ත්‍රුන් වහන්සේව සිහි කරන්න. ඔබට බය තැති ගැනීම නැති වී යයි ඒක බුදුරජාණන් වහන්සේගේ අවවාදේ. බුදුරජාණන් වහන්සේ වදාලා අනුස්සරේත සම්බුද්ධං. සම්බුදුරජාණන් වහන්සේව සිහි කරන්න. බයං තුම්හාක නොසියා ඔබේ බය තැති ගැනීම දුරු වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා. ඒ අසීමිත ගුණ ඇති භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරමින් ඔබේ ජීවිතය යහපත් කරගන්න ඔබේ ජීවිතය සාර්ථක කරගන්න විභාගයට මුහුණ දෙන්නට ඉන්න ඔබේ මනස සැහැල්ලු කරගන්නට ඒ තුළින් පුළුවන්කමක් ලැබේ. පින්නස් ස්වාමීන් වහන්සේ මතක් කළේ ඒ කාරණා පිළිබඳව. අද වැඩසටහනේ අපේ හිමි කාලය ඉවර වෙන්න ඉතාම ළඟයි. ඒ නිසා මා කැමති සනත්ගමගේ මහතාගෙන් අවසාන වශයෙන් දැනගන්න මේ විභාගයට ලියන දරුදරියන්ට අපට කියන්නට බැරි වුණු කාරණා මොනවා හරි තියෙනවද? ඒ වගේම තව ගැටලු කිහිපයක් ඇවිල්ලා තිබුණා. විශේෂයෙන්ම මේ අමතක වීම පිළිබඳව වගේ ගැටලු තමයි බොහොමයක් අපිට ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා මේ පිළිබඳවත් පැහැදිලි කරගෙනම අද අපේ වැඩසටහන අපි අවසන් කරමු. පුතේ විභාගයට කලින් දවසේ විශේෂයෙන්ම විභාගයේ දවස් අතර රෑ හොඳින් නිදාගන්න. නින්දට කලින් හෙට දිනේ ගෙනියන්න ඕනේ සේරම දේවල් සූදානම් කරගන්න. සමහරට පුතා මාරුකාසි ආපහු වෙන්න අවශ්‍ය කරන මුදල් ඔය වගේ දේවල් පවා මතක වෙනවා. අම්මා තාත්තා මේ රූපහණින් නරඹන අම්මලා තාත්තලා තුඟක් මතක තියාගන්න. දරුවෙකුට තමන්ගේ ඇඳුම පවා මතක වෙන්න පුළුවන් දවස් ටිකක්. ඒ හින්දා විභාගේ කාලසටහන පවා කීයට දෙකෙන පළවෙනි දවසේ උදේ 11:00 පුතා ආපහු ගෙදර එනවා කියන කරුණ ගැන හොඳ හුඟක් සිහි කරන්න. ඒ කාලසටහන ගෙදර සියලු දෙනාටම දැනගන්න තියන්න. ඒ වගේම තමයි පුතේ ඉරිදා සඳුදා අඟහරුවාදා දවස් තුන ඉරිදා සඳුදා අඟහරුවාදා දවස් තුන දෙවෙනි සුමානේ ඔබට නිමාඩු පොය නිමාඩුවත් එක්ක දිග නිමාඩුව තියෙනවා. ඒ නිසා අන්තිම දවස් හතරට තියෙන ප්‍රශ්න පත්‍රවලට ඔබට වැඩි කාලයක් දෙන්න පුළුවන් ඒ දවස් තුන පුරාවටම. හැබැයි ඔබට විද්‍යාව ප්‍රශ්න පත්‍රයෙන් තමයි නිම වෙන්නේ පළවෙනි කොටස. එවිට ඔබ කාලය බෙදාගන්න මේ පාඩම් කරන දවස් ටිකෙත් කාලය බෙදාගන්න. විභාගයට කලින් දවසේ ඔබට පුළුවන් ආගම ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න. මං හිතන්නේ ඒ දවසම ප්‍රමාණවත් ඔබට සූදානම් වෙන්න. හැම දවසකම විභාගයේ ප්‍රශ්න පත්‍රයේ බාර දුන්නෙන් පස්සේ ශාලාධිපතිතුමාට ඔබ ප්‍රශ්න පත්‍රයේ බාර දුන්නෙන් පස්සේ ඒ විෂය සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරලා දාන්න. ඔබ උත්තර ලිව්වේ කොහොමද කියලා ගෙදර ඇවිල්ලා පශ්චාත්තාප වන්න එපා. අම්මත් එක්ක සාකච්ඡා කරන්න එපා. ගෙදර ඇවිල්ලා ආපහු MCQ එක ලකුණු කරලා කීයක් තියෙනද කියලා බලන්න යන්න එපා. ඒ සියලු දේ කරන්න පුළුවන් විභාගයේ අවසාන උනෑම් පස්සේ. නත්තල් දවස්වල නිමාඩු පාඩුව කරන්න. එතකොට ඔබටම බලාගන්න පුළුවන් ඔබේ ලකුණු ප්‍රමාණය. හැබැයි ඒව සේරමන් අවත්තලා ඊළඟ දවසට ඔබට අවශ්‍ය නම් විනාඩි 20ක 30ක නිින්දක් දවාලේ නිදාගන්න ඉතාමත්ම හොඳයි. දවාලේ නිමාඩු විනාඩි 20ක 30ක නිමාඩුවක්. ඒ වගේම තව එක ප්‍රශ්නයක් ඉවරලා තිබුණා. නිදිමත එනවා මොකද කරන්න කියලා. මුගලන් ස්වාමීන් වහන්සේ භවනානුයෝගීව ඉන්නකොට නිදිමත එන අවස්ථාවකදී උන්වහන්සේ බුදුහාමුදුරන්ගෙන් විමසනවා මේ නිදිමත ජයගන්නේ කොහොමද කියලා.
බුදුහාමුදුරුවෝ ඒ වෙලේ දේශනා කරපු කරුණ රසාංගරව බ්‍රාහ්මණයාට දේශනා කරපු කරුණ වගේම හරියම විද්‍යානුකූලයි. පුතේ පළවෙනි දේ උන්නාන්සේ යෝජනා කරන්නේ කොන්ද ඍජුව තියාගන්න. කොන්ද ඍජුව තියාගෙන වාඩි වෙන්න. නිදිමත නැති වෙනවා. පුතා ඇලවෙලා මේසට හේත්තු වෙලා වැඩ කරන්න යන්න එපා. ඒකේ ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු කරුණේ තව පොඩි දිගුවක් මම එකතු කරන්නම්. ඒක තමයි ඇඟිලි තුඩු වලින් ඇවිදිමින් මේ ඇඟිලි තුනෙන් මෙන්න මෙහෙම ඔළුවට තට්ටු දමමින් ඇඟිලි තුනෙන් ඔළුවට තට්ටු දමමින් ඔබ ඔබටම ඇහෙන්න කියන්න. ඔබ ඔබටම ඇහෙන්න කියන්න. රිසයිට් කියලා මේකට කියන්නේ ඔබ ඔබටම ඇහෙන්න කියනවා. හොඳට නිදිමත නැති වෙලා ඔබට පාඩම් කරන්න පුළුවන්. දෙවෙනි කරුණ උන්නාන්සේ යෝජනා කරනවා කන් වලින් කම්පෙති වලින් හොඳින් ඇද ගන්න. කම්පෙති වලින් ඇද ගන්නකොට නිදිමත නැති වෙලා යනවා. තුන්වෙනි කරුණ අත් දෙක හොඳට පිරිමදිනවා. අත් දෙක හොඳින් පිරිමෙදලා ඒ අත් දෙකේ රස්නේ ඇස් දෙකට තියා ගන්නවා. නිදිමත නැති වෙනවා. හතරවෙනි කරුණ සිත ගන්නවා. වාඩි වෙලා ඉන්න තැනින් හිට ගන්නවා. පස්වෙනි කරුණ ඇවිදිනවා සක්මන් කරනවා. අර එතකොට අර රිසයිට් කියන එකත් එකතු කරාම නිදිමත සම්පූර්ණයෙන් නැති වෙනවා. හයවෙනි කරුණ උන්නංශයේ යෝජනා කරන්නේ මූණ දවා ගන්න. මූණ හොද ගන්න. නිදිමත නැති වෙනවා. සත්වෙනි කරුණ උන්නංශයේ දේශනා කරන මොගලන් ස්වාමීන් වහන්සේට මද නින්දකට යන්න. ඒ නිදිමත නැති වෙනකල් නින්දකට යන්න පුතේ අපේ රියදුරු මහත්තුරුන්ට නිදිමත එනකොට විනාඩි 20ක් නිදාගත්තා නම් පාරයිනේ. ජීවිත නැති වෙන්නේ නැතිවීම 100ට 80කට වඩා අඩු කරන්න පුළුවන්. ක්‍රියානතුරු ඇතිවන්නේම නිදිමත නිසා. ඒ හින්දා පුතාට නිදිමත එනකොට නිදිමත ජය ගන්න බැරි වෙච්ච නිදිමතක් එනවනම් නිදා ගන්න. හැබැයි ඔබ තාමත් ප්‍රමාද නැහැ. අධික නිදිමත දිගු කාලිනව එනවනම් වෛද්‍ය ප්‍රතිකර්ම සඳහා යොමු වෙන්න, විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථයේ පරීක්ෂාවකට ලක් කරලා නිදිමත එන්න කරුණ හොයාගන්න. తాවකාලිකව එන නිදිමත ජයගන්න තව ඔබට උණු වතුර බොන්න පුළුවන්, තේ ටිකක් බොන්න පුළුවන්, බොරළු ගොඩක නටන්න පුළුවන් සෙරප්පු නැතුව. චුට්ටක් විනාඩි 5ක් නටන්න, බල්ලෙක් පූසෙක් එක්ක සෙල්ලම් කරන්න, හුරතල් කරන්න, එලිමහනට ගිහිල්ලා හොඳ ප්‍රබෝධමත්ම හුස්ම ගන්න. මේ සියලු දේෙන් නිදිමත ජයගන්න පුළුවන්. එකම එක දෙයක් මතක තියාගන්න. පින්වත් පුතේ ඔබ ශ්‍රද්ධා රූපවාහිනියත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ ඔබ මේ එකතු වෙලා ඉන්නේ මේ 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 පරිශයට එන දරුවම මේකම විතරක් ඇති ඔබට විභාගි ජය ගන්න. මම සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා, මගේ හදවතින්ම 100%ක් විශ්වාස කරනවා. මෙතන මම මේ ඇවිල්ලා බැලුව ප්‍රොෆයිල් එක. අමිල මහත්තුමනි, ඔබතුමාට මතක ඇති අපි මීට කලින් මෙතෙන්ට ආපු දවසේ එදා හිටපු දරුවොත් එක්ක බලනකොට මම දන්නව හොඳටම මේ දරුව සියලු දෙනාම විභාගයේ සමත් විය හැකි දරුවෝ. ඔබට සමත් වෙන්න පුළුවන්. ඒ හින්දා ෆේල් වෙනවා කියන එක ඔබට සිදු වෙන්නේ නැහැ. ඒකින්ද බය වෙන්න එපා, කයින් කරලා දාන්න. ඔබට A එකක්ද B එකක්ද C එකක්ද කියන කරුණ ගැන විතරයි හිතන්න තියෙන්නේ. සරලව කරන්න පුළුවන් දේ උපරිමව කරන්න, භක්තියෙන් කරන්න, ශ්‍රද්ධාවෙන් කරන්න, ඔබට හොඳම ප්‍රතිඵල ලැබෙවි. ඔබ නිදහස් වෙන්න වෙන්න, රිලැක්ස් වෙන්න වෙන්න ලකුණු වැඩි වෙනවා. අවසාන කරුණ. පහුගිය අවුරුදු 10 පුරාවටම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රධානම ප්‍රශ්න පත්‍ර පහ. මූලිකම ප්‍රශ්න පත්‍ර පහ ඉතිහාසය, සිංහල, ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය. මේ විෂයන් පහම අසමත් වෙලා තියෙන ළමයි පිළිබඳව ප්‍රධාන පරීක්ෂක වාර්තාවක් කියලා දෙයක් තියෙනවා. ඇයි දරුවෝ අසමත් වෙන්නේ? ඒකේ පළවෙනි කරුණ මොකක්ද? එකම එක පොදු කාරණයක් හැම විෂයකටම දීලා තියෙන්නේ. අවුරුදු 10 පුරාවට මොකක්ද ඒ කරුණ? දරුවෝ පාඩම් කරලා තියෙනවා. දරුවන්ට විෂය ඉගෙනගෙන තියෙනවා. දැනුම තියෙනවා. විෂයත් දන්නවා, දැනුමත් තියෙනවා, පාඩම් කරලත් තියෙනවා. හැබැයි එකම එක හේතුවක් හින්දා අසමත් වෙන්නේ. ඒක තමයි විභාගේ වෙලේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න
හරියට කියවලා නැහැ. හරියට වටහාගෙන නැහැ. මෙහෙම වෙන්නේ ඒ වෙලේ සිතේ ඇතිවෙන කැළඹීම නිසා. අද ස්වාමින් වහන්සේ දේශනා කරපු කරුණු ටික ඔබට 100ට 100ක් ප්‍රතිඵල ගෙනල්ලා දෙනවා. බය කියන දේ සම්පූර්ණයෙන් නැති කරන්න. බය කියන දේ සම්පූර්ණ නැති කරන්න ඔබ මේ ප්‍රශ්නේ ජයගෙන හයිවෙන්ද විභාගෙ ලියන්නේ. ඔබ ලියන්නේම දැන් ජයගෙන. අද මේ වැඩසටහන ඔබ ආයෙත් මෙනෙහි කරන්න ගෙදර ගිහිල්ලා. කියපු කරුණු අම්මා තාත්තත් එක්ක සාකච්ඡා කරන්න මේ දේ පරිචය කරන්න. හෙට ඉඳලාම උදේ 8යි කාලේ ඉඳලා ඔබ විභාගයේ ලියනවා වගේ ප්‍රශ්න පත්‍ර වලට ලියනවා පොත් දිගේ අරගෙන. ඔබට දැන් පරිචය එන්නේ. ඒ හින්දා මගේ පුතේ මගේ දුවේ ඔයාට ලකුණු වැඩි වෙනවාමයි ජයක් ලබනවාමයි ලංකාවේ මේ පාර පළවෙනි 10 දෙනා අතර ඉන්න දරුවෙක් මෙතන ඉන්නවාමයි එයා ප්‍රතිඵල ආපු දවසට කියන්න මම එදා හිටියා කියලා. බොහොමින් ඔබතුමන්ට පින්න ස්වාමින් වහන්ස අද මේ වැඩසටහන අවසානයේ අපි ආශිර්වාදාත්මක බෝධි වන්දනාව සිදු කරන්න සූදානම්. තුනුරුවනේ ආශිර්වාදයේ ලබා ගන්නට Siri Gautama බෝධි වන්දනාව අප මේ වැඩසටහන අවසානයේදී පින්වත් දරුවන් වෙනුවෙන් කරන්න සූදානම්. අපි මේ පිළිබඳව පත කරමු පින්න ස්වාමින් වහන්ස. ඔව් දරුවනේ දැන් මේ වැඩසටහන අවසන් වුණාට පස්සේ Siri Gautama බෝධි මණ්ඩපයේ මම හිතන්නේ ඔබ දකින්න ඇති මේ ශ්‍රද්ධා රූපවාහිනිය සුපිහිටි කඩුවෙල හේවාගම මහමෙවුනා බෝධි ඥාන භාවනාසපු පරිශ්‍රයේ ඉදිරිපස දර්ශනීය බෝධි මණ්ඩපයේ බෝධි රාජයන්න් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් මේ දරුවන් උදෙසා විශේෂ ආශිර්වාදාත්මක බෝධි වන්දනාවක් පැවැත්වෙනවා. ඒ බෝධි වන්දනාවට ඔබට සහභාගී වෙන්න පුළුවන්. එකතු වෙලා හයියෙන් ගාථා කියන්න. ගාත කියලා ආදරයෙන් බුදුරජාණන් වහන්සේට බෝධීන් වහන්සේට වන්දනා කරන්න. ඊට පස්සේ ඔබට පිරිත් පැන් බෝතලයක් ලැබේවි. ඒ වගේම ඔබට පිරිත් නූල් ලැබේවි. ඉතින් ඒ පිරිත් නූල් ගැට ගහගෙන පිරිත් පැන් බෝතලෙන් පිරිත් වතුර බීලා තුනුරුවනේ ආශිර්වාදයේ සලසාගෙන ඔබ විභාගයට මුණ දෙන්න. මම පුංචි කරුණක් ඔබට මතක් කරන්නම්. මං හිතුවා මිල මේක වැදගත් වෙයි කියලා. ඒ තමයි දැන් අර මං හිතන්නේ ප්‍රශ්න කීපයකම අහලා තිබ්බා ගොඩක් පාඩම් කරලා නැහැ කියන කතාව. ඒ වගේම අපේ සනත්ගමගේ මහත්මයාත් කිව්වා අර සමීක්ෂණයකින් හෙළිුණා කියලා තියෙන ප්‍රශ්නේ පාඩම් කරපු දේවල් හරියට යොදාගෙන නැති එක. ඒ කියන්නේ ඒක ප්‍රශ්න පත්‍රය හරියට කියවල නැහැ, ප්‍රශ්න තේරුම් අරගෙන නැහැ. ඒ නිසා දරුවනේ මතක තියාගන්න ඔබ පාඩම් කරපු ටික ඇතිද? ඔබට වැදගත් වෙන්නේ මොකක්ද? ඒ ඔබ පාඩම් කරපු ටික හරි විදිහට යොදාගෙන විභාගයට මුණ දෙන එකයි. දැනුම ගොඩාක් තිබ්බා කියන එක විභාගයේ සාර්ථක වෙන්න සමහර වෙලාවට ඍජුවම බල නොපාන්නත් පුළුවන්. දැන් මම ඒකට පුංචි කතාවක් කියන්නම්. මේ කතාව මාත් අද තමයි දැනගත්තේ. ඒ තමයි සනත්ගමගේ මහත්මයා මේ ඔන්න එක විද්‍යාඥයෙක් යනවලු ගුවන් යානයක. ඉතින් මේ ගුවන් යානයේ යද්දී මේ විද්‍යාඥයා ගොඩාක් ප්‍රවීණ විද්‍යාඥයෙක්. ඉතින් මෙයාට එහා පැත්තේ නිකන් සාමාන්‍ය මිනිස්සෙක් ඉඳන් හිටියා. එතකොට මේ විද්‍යාඥයා කියන්නේ දැන් මහා දැනුමක් තියෙන කෙනෙක්නේ. දැන් මෙයාට ලොකු දැනුමක් තියෙනවා. අර මිනිස්සයා ඉතින් එහෙම මොනවත් දැනුමක් තියෙන මිනිස්සෙක් නෙවෙයි. එයා පොඩ්ඩයි දන්නේ. එතකොට මේ විද්‍යාඥයා කියලා තියෙනවා මේ විද්‍යාඥයා ටිකක් වෙලා ඇදී දැන් කම්මැලි. දැන් දුර ගුවන් ගමන. දැන් මෙයා කම්මැලි නිසා මෙයා මොකද කරන්නේ? කතා කළා අර මනුස්සයාට. කතා කරලා කිව්වා හරි මෙහෙමයි. අපි පොඩි දෙයක් කරමු. මොකක්ද? මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. මේ විද්‍යාඥයා බටහිර ජාතික කෙනෙක්. මේ කෙනා ඉන්දියානු ජාතිකේ. එතකොට ප්‍රශ්නයක් අහන්නම්. මේ ප්‍රශ්නෙට ඔයාට උත්තර දෙන්න බැරි වුණොත් එහෙම ඔයා මට රුපියල් 50ක් දෙන්න ඕනේ. රුපියල් කීයක්ද? 50ක්. ඊට පස්සේ ඔයා මගෙන් ප්‍රශ්නයක් අහන්න. ඒකට මට උත්තර දෙන්න බැරි වුණොත් දැන් මෙයා විද්‍යාඥයෙක්නේ. දැන් දැනුම ගොඩක් තියෙනවා. දැන් දෙන්නව කොහොමත් සංසන්දනය කරන්න අමාරුයි වගේනේ. මෙයා කිව්වා අනිත් එක බටහිර ජාතිකෙක් මම ඔයාට රුපියල් 5000ක් දෙනවා කියලා. මොකද කිව්වේ? මේ විද්‍යාඥයා ප්‍රශ්නයක් අහනවා අර සාමාන්‍ය මිනිස්සයගෙන්. එයා උත්තරයක් දුන්නොත් උත්තරේ දෙන්න බැරි වුණොත් එයාට එයා රුපියල් 50ක් දෙන්න ඕනේ විද්‍යාඥයාට. එතකොට අර අනිත් මිනිස්සයා ඊට පස්සේ එයාට අවස්ථාව තියෙනවා ප්‍රශ්නයක් අහන්න. ඒ ප්‍රශ්නෙට
විද්‍යාඥයාට උත්තර දෙන්න බැරි වුණොත් විද්‍යාඥයා දෙනවා රුපියල් කීයක්ද 5000ක්. ඉතින් අර මිනිස්සයාත් හා කිව්වා. ඊට පස්සේ ඒකලේ මිනිස්සයා කියනවා හරි. එහෙනම් මහත්මයා ඔබ ඔබේ පළවෙනි අවස්ථාව ඔබට දෙන්නම් ඔබ මයින් අහන්න කිව්වා. එතකොට විද්‍යාඥයා අහනවා හරි එහෙනම් මට කියන්න දැන් පොළවේ ඉඳලා ඉරට තියෙන දුර කොච්චරද කියලා ඇහුවා. අර මිනිස්සයා හරි සැහැල්ලුවෙන් ගොඩක් කලබල වුණෙත් නෑ. එයා සාක්කු කරලා රුපියල් 50ක් අරගෙන විද්‍යාඥයාට දුන්නා. මොකද එයා ඒ උත්තරේ දන්නවද? එයා ඒ උත්තරේ දන්නේ නෑ. ඊට පස්සේ විද්‍යාඥයා කිව්වා හරි සතුටු වුණා විද්‍යාඥයා දැන් දන්නේ නෑනේ දැන් විද්‍යාඥයා දැන් හැම එකක්ම දන්න කෙනානේ. ආ දැන් ඔබේ අවස්ථාව ඔබ අහන්න මගින් ප්‍රශ්නේ. ඉතින් මේ මිනිස්සයා ඇහුවා හරි සතෙක් ඉන්නවා කකුල් තුනෙන් කන්දට නැගලා කකුල් හතරෙන් බහින. මොකද්ද? සතෙක් ඉන්නවා ඒ සතා කකුල් තුනෙන් කන්දට නගින්නේ කකුල් හතරෙන් හැබැයි බහින්නේ. මොකද ඒ සතා කියලා ඇහුවා. ඔබ දන්නවද උත්තරේ? දන්නවද කවුරුත්? විද්‍යාඥයාට දැන් එයා දැන් ජීව විද්‍යාව ගැනත් හොඳට දන්නවා. දැන් හිතාගන්න බැරි වුණා. හිතාගන්න බැරි වෙලා අන්තිමට දැන් සෞත්වනේ දැන් අර පොඩි මිනිස්සෙකුට පරදින්නත් මෙයා ගුවන් යානාවේ කාර්ය මණ්ඩලයට කතා කරලා එතනින් අන්තර්ජාල පහසුකම් අරගෙන කොහොම හරි එහෙමත් සර්ච් කරලා බැලුවා. ඒත් හොයාගන්න බෑ. අන්තිමට දැන් හොඳටම අප්සෙට් ගිහිල්ලා රුපියල් 5000ක් දුන්නා. ඊට පස්සේ මේ මිනිස්සයා මොකද කරේ? රුපියල් 5000 සාක්කුවට දාගෙන අනිත් පැත්තට හැරලා නිදාගත්තා. කවුද? අර සාමාන්‍ය මිනිස්සයා. දැන් විද්‍යාඥයාට හරි තරහයි. ඇයි උත්තරේ කිව්වේ නැහනේ? මොකද්ද උත්තරේ කියලා ඇහුවා. අර යගෙන් ඇහැරෝලා. එයා ආයේ රුපියල් 50ක් දීලා මන් දන්නේ කිව්වා. එතකොට බලන්න දැන් අර දැන් ඉතනදී වඩා වැදගත් උනේ ගොඩාක් දැනුම තියෙන එකද තියෙන පොඩ්ඩ හරි මොලෙන් පාවිච්චි කරපු නිසා කීයක් ලාභ ලැබුණාද අර මිනිස්සයාට? 4900ක් රුපියල් 100ක් දීලා 5000ක් ගත්තා. ඉතින් ඒ නිසා දරුවනේ මතක තියාගන්න ඔබ පාඩම් කරලා නැත්තම් බය වෙන්න එපා. කරපු පාඩම හරියට පාවිච්චි කරන්න. කරපු පාඩමෙන් හරියට දැන් හරියට මොලේ පාවිච්චි කරත් ඔබට MCQ එක ඔය බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේට නිකන් ගෙස් කරලා ගහලා වුණා. දැන් අපි හිතමු ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔබ දන්නවා හරියටම ඒ ප්‍රශ්නෙට මේවා නම් උත්තර නෙවෙයි කියලා. උත්තර දෙකක් අයින් කරා ගියමුකෝ. තියෙන ඉතිරි උත්තර ටික අරගෙන මේ උත්තර ටික තමයි හරි වෙන්න පුළුවන් දේවල් අපි හිතමු තව තුනයි තියෙන්නේ කියලා. මේක ටක් ටික් ටුක් කියලා ගැහුවත් සමහර වෙලාවට හරි උත්තරේ වදින්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා දරුවනේ මොලේ පාවිච්චි කරන්න කරපු පාඩම් ටික ඇති එතන ඉඳලා හරියට විභාගෙ මූණ දෙන්න බය වෙන්න එපා. ඔබට විභාගය ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ ගොඩාක් දේවල් වලින් ඔළුව පුරව ගන්න එක නෙවෙයි සැහැල්ලු සමබර මනසෙන් තියෙන දැනුම පාවිච්චි කරලා උපරිම ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් විදිහට ඔබේ විභාගයට මුහුණ දීම තමයි. සමර මනසකින් යුතුව කොහොමද අපේ විභාගයට මුහුණ දෙන්නේ කියන කාරණය තමයි අපස සාමාන්‍ය පෙළ දරුවන් ඉලක්ක කරලා ශ්‍රද්ධා තක්සලාව අද්දිනේදී පින්නත් ඔබ වෙත පින්නත් දරුවන් වෙත අප ඉදිරිපත් කළේ. අද මේ වැඩසටහන මෙතකින් නිමවටපත් කරන්නටයි සූදානම් වන්නේ. පින්නත් දරුවන් දන්නවා මේ නනතුරු ඔබට එකතු වෙන්නට පුළුවන් ආශිර්වාදාත්මක බෝධි වන්දනාව සමගින්. සිරි ගෞතම බෝධි වන්දනාව පින්නත් දරුවන් වෙනුවෙන් අප සූදානම් කරලා තියෙනවා.